සම්බන්ධ වී සිටින සියලු දෙනාටම සියනෑ කෝරළයේ ගඟබඩපත්තුවේ සුන්දර පරිසරයක පිහිටි පද්මවතී මධ්‍යමහා විද්‍යාලය විසින් නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය පිළිබඳ ඔබට ඉදිරිපත් කිරීමට අපි මෙම අවස්ථාව ඉල්ලා සිටිමි. පළමුවෙන්ම සැඟවී සිටින අපි වගේ පාසල් ලෝකයට බලා ගැනීමට මෙවැනි අවස්ථාවක් සලසා දුන් ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා. අපේ වෙබ්පිටුවේ මුල්ම පිටුවට ගිහාම ඔගොල්ලන්ට බලාගන්න පුළුවන් අපේ පාසල පිළිබඳ කෙටි විස්තරයක්. ඉන්පස්සේ අපේ පාසල ගැන අපි කොටස් තුනක් ඔස්සේ කතා කරනවා. අපේ ඉතිහාසය සහ සම්ප්‍රදායන්, අනන්‍යතාවය, පාසලේ විනය නීතිරීති කියන මේ කොටස් තුන ඔස්සේ අපි ඔගොල්ලන්ට අපේ පාසල ගැන කතා කරනවා. අපගේ ඉතිහාසය සහ සම්ප්‍රදායන්, පාසල ඉතිහාසයේ නිර්මාතෘවරු ආදි විදුහල්පතිවරු කියන යටතේ අපි කතා කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තාම පාසල ඉතිහාසයේ කොටසට ගිහාම ඔගලන්ට අපේ පාසල ඉතිහාසය පිළිබඳ කතා කරන්න පුළුවන්. ඒ වගේම නිර්මාතෘවරු ආදි විදුහල්පතිවරු කියන කොටසට ගිහාමත් ඔගලන්ට අපේ පාසල පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් බලා ගන්න පුළුවන්. අධ්‍යයන කොටස. ඊට පස්සේ අධ්‍යයන කොටසට ගිහාම විෂයමාලාව ද්විතීක අංශය හා උසස් පෙළ අංශ වශයෙන් කොටස් දෙකක් ඔස්සේ 6-9 ශ්‍රේණි සහ 10 ශ්‍රේණි 10-11 ශ්‍රේණිවල විෂයමාලාව අපි ඔයගොල්ලන්ට පෙන්වලා දීලා තියෙනවා. උසස් පෙළ අංශයත් මේ විදිහට අපි පෙන්වලා දීලා තියෙනවා. පුවත් හා විශේෂ අවස්ථා. ගිහාම අපි කොටස් තුනක් ඔස්සේ ඔයගොල්ලන්ට පෙන්වලා දීලා තියෙනවා. ක්‍රීඩා විසව පිළිබඳ ප්‍රවෘත්ති, ආගමික හා සාරධර්ම සංකල්ප, පාසලේ සෞන්දර්ය පිළිබඳ ප්‍රවෘත්ති. ඕගොල්ලෝ ඊට පස්සේ ජයග්‍රහණ කොටසට ගිහාම සෞන්දර්ය අංශයෙන් ලබාගෙන ඇති ජයග්‍රහණ අපි මේ ආකාරයට පෙන්ලා දීලා තියෙනවා. ඇකඩමික් ඇචීව්මන්ට්ස් වලට ගිහාම උසස් පෙළ, අපස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ අංශවල ලබාගෙන ඇති ජයග්‍රහණ අපි මේ විදිහට පෙන්වලා දීලා තියෙනවා. සමාජ හා සංගම්. අපේ පාසලේ බොහෝ සමාජ හා සංගම් තියෙනවා. අපි මෙතෙන්ට අප්ලෝඩ් කරලා තියෙන ඉතා සුළු සංගම් ප්‍රමාණයක් පමණයි. සාහිත්‍ය සංගමය ගත්තොත් අපි මේ විදිහට පෙන්වලා දීලා තියෙනවා. ක්‍රීඩා සංගමෙත් අපි මේ විදිහට පෙන්වලා තියෙනවා. ලිටරි ඇසෝසිේෂන් එකත් අපි මේ විදිහට පෙන්ලා තියෙනවා. ගැලරියට ගිහාම අපි පාසලේ විශේෂ අවස්ථා පැවැත්වූ අනුපිළිවෙලින් දක්වල තියෙනවා. අවුරුද්ධ මුලම පැවැත්වූ අපේ පාසලේ ක්‍රීඩා උත්සවයේ පිළිබඳ අපි මේ විදිහට පෙන්නල දීලා තියෙනවා. ඇසළ පොහොය දින නව ගොඩනැගිල්ලකට පිවිසීම අපි මේ විදිහට පෙන්නල දීලා තියෙනවා. 78 වන සංවත්සරේ අපි සමරපු ආකාරය මේ විදිහට අපි පෙන්වලා දීලා තියෙනවා. අපහා සම්බන්ධ වෙන්න මේ විදිහට අපි දුරකථනයක්, විද්‍යුත් තැපෑල, වෙබ් අඩවිය අපි ඕගොල්ලන්ට පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම අපහා සම්බන්ධ වීමට අපේ Facebook පිටුව හා YouTube චැනලය මෙහි අන්තර්ගත තියෙනවා. මම පෙන්වුවොත් මේ විදිහට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ලෝට පියාපත් නිලධාරී මහත්ම මහත්මීන්ගෙන්ද අප කලාපයේ තොරතුරු හා තාක්ෂණ විෂය බාර අධ්‍යක්ෂකතුමිය ඇතුළු ගුරු මහත්ම මහත්මීන්ගෙන්ද සොයුරි සොයුරියන්ගෙන්ද අවසරයි. මම රත්නාවලී බාලිකා විද්‍යාලයේ වෙබිරි සංවර්ධන කණ්ඩායමේ නායිකා වන ත්‍රිවිද්‍යා සමාධි අප කණ්ඩායමේ විසින් සකසන ලද පාසල් සම්බන්ධ වෙබ්පිටුව මෙහි දැක්වෙනවා. මෙහි උඩින්ම අප පාසලේ නිල ලාංඡනය සහ පාසලේ නම සඳහන් වෙනවා. ඊට අමතරව පාසලේ ඊමේල් ලිපිනයත් පාසල සම්බන්ධ කරගත හැකි දුරකථන ලිපිනයක් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපේ පාසලේ එඩුකේෂන් ෆෝරම් එකට මේ මගින් යොමු කරනවා. ඊට පස්සේ අපේ පාසලේ Facebook පේජේ වෙත යොමු කරලා තියෙනවා. අපේ පාසලේ නිල වෙබ් අඩවිය වෙතත් යොමු කරන්න මෙතනින් සඳහන් කරලා තියෙනවා.
ඊට පස්සේ අප පාසල පිළිබඳ විස්තරයකුත් පාසලේ මෙහෙවර සහ දැක්මත් සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව පාසලේ වර්තමානයේ පවතින විශේෂ නිවේදන සඳහා දැන්වීමක් වශයෙන් ජීට් එක්සෑම් එක ගැන දක්වලා තියෙනවා. ඊට පස්සේ පාසලේ මැප් එකත් පාසල් සම්බන්ධ කරගත හැකි ක්‍රමවේදයක් දක්වලා තියෙනවා. පාසලේ සිසුන් සහ ගුරුවරුන් පිළිබඳ කවුන්ට් එකක් දාලා තියෙනවා. හෝම් පේජ් එකේ අවසාන වශයෙන් වෙබ් ඩිවලොප්මන්ට් ටීම් එකත් පාසලේ වර්තමානයේ පවතින පුවත් සහ විශේෂ ජයග්‍රහණත් පාසලේ මැප් එකත් සඳහන් කරලා තියෙනවා. අපේ පාසල ගැන කිව්වොත් පාසලේ ඉතිහාසයේ පාසල නිර්මාණය කිරීමත් පාසලේ ෆවුන්ඩර්ස්ලා සහ කලින් සේවය කරපු විදුහල්පතිවරුන් ගැන සඳහන් කරලා තියෙනවා. ඒ සඳහා බ්ලැක් ඇන් වයිට් ටීම් එකක් යොදාගත්තා. ඊට පස්සේ පාසලේ අනන්‍යතාවය ගැන කිව්වොත් පාසල ගැන විස්තරයක් සහ පාසලේ දැක්ම සහ මෙහෙවර, පාසල් ගීතය, පාසල් කොඩිය, පාසලේ හවුස් සිස්ටම් එක, පාසලේ යුනිෆෝර්ම් එක සහ පාසලේ ප්ලෑන් එක ගැන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ පාසලේ වර්තමානයේ පවතින නීති පිළිබඳව සඳහන් කරලා තියෙනවා. මෙතනින් එහාට කරගෙන යන්න අපේ කණ්ඩායම් සාමාජිකවක් කරන මයිමිටම බාර දෙනවා. ඇකඩමික් මේන් මෙනුව එක ගත්තහම ඒක යටතේ කරිකියුලම්ස්, ඇඩ්මිනිස්ට්‍රේෂන්, ඇකඩමික් ස්ටාෆ්, ඇඩ්මිෂන් සහ ස්ටුඩන්ට් පර්ෆෝමන්ස් පෙන්වා දීලා තියෙනවා. කරිකියුලම්ස් වලට ගිහම 6 වසර ඉඳලා 11 වසර වෙනකල් සියලුම විෂය නිර්දේශයන්ද 12 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම අංශ සහ ඒ යටතේ ඇති විෂයන්ද පෙන්වා දීලා තියෙනවා. ඇඩ්මිනිස්ට්‍රේෂන් ගත්තහම ඇඩ්මිනිස්ට්‍රේෂන් යටතේ මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එක ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒ වගේම මැනේජ්මන්ට් කමිටි එක ගත්තහම ප්‍රින්සිපල්ගේ ඉඳන් සෙක්ෂනල් හෙඩ්ස්ලා වෙනකල් මැනේජ්මන්ට් කමිටි හයරාර්කි එක ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඇකඩමික් ස්ටාෆ් එක ගත්තාම ඒ යටතේ ප්‍රින්සිපල් මැසේජ් එක, ඩිපියුටි ප්‍රින්සිපල් මැසේජ් එක, ඇකඩමික් ප්‍රොෆයිල් එක, නන් ඇකඩමික් ස්ටාෆ් එක සහ ප්‍රිෆෙක්ට් බෝඩ් එක ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඇඩ්මිෂන්ස් ගත්තාම ඇඩ්මිෂන්ස් වලට කන්ටැක්ට් නම්බර් එකක් දීලා තියෙනවා. ඒ මගින් ඇඩ්මිෂන් පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. ස්ටුඩන්ට් පර්ෆෝමන්ස් ගත්තහම අප පාසල ලබාගත් තෝල් අයිලන් හයි කම්පිටිෂන් ජයග්‍රහණ පිළිබඳ විස්තරයක් සඳහන් කරලා තියෙනවා. නිවුස් අන් හයිලයිට් මේන් මෙනුව එක ගත්තහම වර්තමානයේ පාසලේ පවතින තොරතුරු සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපිට ඒවා හෝම් පිටුවෙත් නුත් ලබා ගන්න පුළුවන්. achievements main menu එක ගත්තාම ඒක categories තුනකට කඩලා තියෙනවා. sport achievements, other achievements සහ academic achievements වශයෙන්. web අඩවි ඉදිරි කොටස් විස්තර කිරීමට මම නැතයා සොහිරියට බාර දෙනවා. අප මේ වෙබ්සයිට් එකට අපි පසේ තිබෙන විවිධ සංගම් පිළිබඳ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. මෙතන අපි පසලේ තියෙන සංගම් වලින් කිහිපයක් වන ඇස්ට්‍රොනොමි, ගර්ල් ගයිඩ් ඇසෝසියේෂන්, ෆොටෝග්‍රපී ඇන් ආර්ට් සොසයිටි, වෙබ් ඩෙවලප්මන්ට් ටීම්, ඉංග්‍රීෂ් ලිටරරි ඇසෝසියේෂන් සහ IT ක්ලබ් පිළිබඳ තොරතුරු මෙහි දක්වා තියෙනවා. මේ තියෙන ඇස්ට්‍රොනොමි සංගම් පිළිබඳ තොරතුරු. ඒ වගේම අප බාලරක්ෂකා සංගම පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් වෙලා තියෙනවා. ෆොටෝග්‍රපී ඇන් ආර්ට් ඇසෝසියේෂන් පිළිබඳත් මේකේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිලධාරීන් පිළිබඳත් මේකේ සඳහන් කරලා තියෙනවා.
ඒවගේම වෙබ් ඩියලම් ටීම් එක පිළිබඳ ද තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඒවගේම IT ක්ලබ් එක පිළිබඳත් සහ ඒ නිලධාරීන් පිළිබඳත් මේ සඳහන් කළ තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි ටියුටර් ඇසෝසියේෂන් පිළිබඳත් අපි මේක සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අප පාසලේ පැවැත්තු විශේෂ උත්සව පිළිබඳ පින්තූර ඇතුළත් කරලා ගැලරි එකක් හදලා තියෙනවා. මේ තියෙන්නේ ගැලරි එක මේ තියෙන්නේ 2023 අප පාසලේ පැවැත්වුණු සයන්ස් ඩේ එක පිළිබඳ ෆොටෝස් මේක ඇතුළත් වෙලා තියෙනවා. මේ වසරේ පැවැත්වුණු ක්‍රීඩා උත්සව පිළිබඳත් පිළිබඳ ෆොටෝස් මේක ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව 2024 ටෙක් ඩේ එක පිළිබඳත් මේකේ ෆොටෝස් ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ෆොටෝග්‍රැෆි ඩේ එකේ ෆොටෝසුත් මේකේ ඇතුළත් කරලා තියෙනවා. ආර්ට් ඩේ එකේ ෆොටෝසුත් මේ ආකාරයෙන් අපි ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට අවසාන වශයෙන් අප පාසල් සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රම සඳහන් කරලා තියෙනවා. අපේ ස්කෝලට පණිවිඩයක් දෙන්න ඕන කෙනෙකුට මෙතන තමාගේ නම, ඊමේල් ඇඩ්‍රස් එක, සබ්ජෙක්ට් එක සහ දෙන්නද පණිවිඩය ඇතුළත් කරලා ඩිරෙක්ට්ලි අප පාසල් සම්බන්ධ කරගන්න පුළුවන්. අප පාසලේ ෆෝන් නම්බර් එක, ඊමේල් ඇඩ්‍රස් එක, පාසලේ සයිට් එක, මැප් එක මේ ආකාරයෙන් ඇතුළත් කරලා තියෙනවා. අපි මේ වෙබ්සයිට් එක තවදුරටත් සංවර්ධනය කරගන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. සුබදේශන අප ගම්පහශ්‍රී සිද්ධාර්ථ කුමාර මහාවිද්‍යාලයේ වෙබ් සංවර්ධන කණ්ඩායමයි. අපි ඉස්සෙල්ලාම දාලා තියෙනවා අපේ පාසලේ ලෝගෝ එක. ඊට පස්සේ අපි ඇඩ් කරලා තියෙනවා කවර් ෆොටෝ එකක්. ඊට පස්සේ අපි දාලා තියෙනවා අපේ පාසල පිළිගන්න පොඩි නෝට් එකක්. ඊට පස්සේ අපි ඇඩ් කරලා තියෙනවා අපේ දැක්ම සහ මෙහෙවර. ඊට පස්සේ අපි ඇඩ් කරලා තියෙනවා අපේ පාසලේ ඉගෙන ලබන සිසුන් ගණන, ගුරුවරුන් ගණන, ඒ වගේම සේවා කාලය. තවත් අපි ඇඩ් කරලා තියෙනවා අපේ පාසලේ තියෙන පන්ති කාමර ගණන. ඊට පස්සේ අපි ඇඩ් කරලා තියෙනවා අපේ පාසලේ පුවත් සහ විශේෂ අවස්ථා. ඊට පස්සේ අපි ඇඩ් කරලා තියෙනවා අපේ ස්කෝලේ වෙබ් ඩිවලපින් ටීම් එකේ ෆොටෝ එකක්. ඊට පස්සේ අපි ඇඩ් කරලා තියෙනවා අපේ පාසලේ මැප් එක. ඊට පස්සේ අපි ඇඩ් කරලා තියෙනවා අපේ වෙබ් ඩිවලපින් ටීම් එකේ තනිතනි ෆොටෝස්. මේ තියෙන එක මීළඟට අපි ඇඩ් කරලා තියෙනවා අපේ පාසල ඉතිහාසය. අපි ඒ ගැන පොඩි නෝට් එකක් ඇඩ් කරලා තියෙනවා. මීළඟට අපි දාලා තියෙනවා අපේ පාසලේ නිර්මාතෘවරු. ඒ ගැන අපි පොඩි නෝට් එකක් දාලා තියෙනවා ෆෝටෝ එකක් එක්කම. මීළඟට අපි ඇඩ් කරලා තියෙනවා අපේ පාසලේ ආදි විදුහල්පතිවරු ගැන විස්තරයක්. මේ තියෙන්නේ ෆොටෝ එකම අපේ පාසලේ ආදි විදුහල්පතිවරු සේවා කරපු කාලේ වගේ මේගොල්ලන්ගේ නම්. මීළඟට ඉදිරි කටයුතු කරගෙන යාමට මම හෙසම සංදේශ සුබ දේශනක්. මම වෙබ්සයිට් එකේ ඉතුරු කොටස ඉදිරිපත් කරන්න.
අපේ දෙවැනි කැටගරියටද අපි ඇඩ් කරලා තියෙනවා පාසලේ පැටිකඩ. ඒ සම්බන්ධයෙන් පොඩි විස්තරයක් මෙතන තියෙනවා. ඊළඟට අපේ දැක්ම සහ මෙහෙවර විස්තරයක් ඇතුළු මෙහි සඳහන් වෙලා තිනවා. ඊළඟට අපේ පාසල් ගීතය මෙතන පෙන්නවා වගේම අපි මේක ප්ලේ කරන්න පුළුවන් විදිහට හදලා තිනවා. මම ප්ලේ කරලා පෙන්නන්නම්. ඊට පස්සේ අපේ ලාංඡනය සහ ආදර්ශ පාඨය මේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපේ පාසල් කොඩිය මේ විදිහට සඳහන් කරලා තියෙනවා. අපේ පාසලේ නිල වර්ණ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. පාසලේ නිල ඇඳුමේ ෆොටෝ එකක් සහ ඒ කෙසේ වේද විය යුතුදැයි මේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපේ පාසලේ නිල නිවාස මේ සඳහන් කරලා තියෙනවා ඒ වර්ණත් එක්ක. ඊළඟට අපේ පාසලේ සැලැස්ම අපි මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපේ තුන්වැනි කැටගරිය අධ්‍යයනය යටතේ අපි මෙතන විෂය මාලාවන් යටතේ ප්‍රාථමික හා ද්විතීක අංශය ලෙස වර්ග වෙන් කරලා තියෙනවා. ප්‍රාථමික අංශයේ තියෙන විෂයන් සහ විෂයන් ගාන අපි මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ විෂයන් මොනවාද කියලා ද්විතීක අංශයේ ඒ විදිහට සඳහන් කරලා තියෙනවා. උසස් පෙළ සඳහා කලා හා වාණිජ විෂයන් අපේ පාසලේ කලා හා වාණිජ විෂයන් යන විෂයන් පමණයි තියෙන්නේ. ඒ යටතේ වර්ග කරලා තියෙනවා මේ තියෙන කල්මනා කරන ව්‍යුහයපේ. ඊළඟට අපි පරිපාලන කමිටුවේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. නම් සහ නම්බර්ස් අපි මේ සඳහන් කරලා තියෙනවා. සහකාර විදුහල්පතිවරු සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ. ඊළඟට කාර්ය මණ්ඩලය අපි මෙහෙම සඳහන් කරලා තියෙනවා. කාර්ය මණ්ඩලයේ යටතේ අපි මෙතන විදුහල්පතිතුමාගේ පණිවිඩය සඳහන් කරලා තියෙනවා. ඊළඟට නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය සඳහන් කරලා තියෙනවා. සහ අධ්‍යන කාර්ය මණ්ඩලය මේ විදිහට සඳහන් කරලා තියෙනවා. අපි මේ විදිහට තව අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අනධ්‍යන කාර්ය මණ්ඩලයත් අපි සඳහන් කරා මේ විදිහටම. සහ අපි ශිෂ්‍යනායක මණ්ඩලය ඇතුළත් කරලා තියෙනවා මේ විදිහට. මම මීළඟ ඉදිරිපත් කිරීම කටයුතු කරගෙන යාම සඳහා ඉසුරු සොයුරාට අවස්ථාව ලබා දෙමි. සුබ උදෑසන අපි වහ හැමෝටම. මම ඉදිරිපත් කරන්න දන්නේ පුවත්තා විශේෂ අවස්ථාව පිළිබඳ පොඩි විස්තරයක්. මේ දින්නේ අපේ ඉස්කෝලේ සීල සමාදාන උත්සවරාණ ඊට පස්සේ වාර්ෂික සිසු කොළ තව විශේෂස අපගේ නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද තවත් වැඩසටහනක්. එතකොට මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ගැන විස්තරයක් තව මේ ක්ලික් කරාම. ඊට පස්සේ අපේ ඉස්කෝලේ ජයග්‍රහණ පිළිබඳ තව විස්තරයක් මෙතන තියෙනවා. කලාප මට්ටමින් හා සමස්ත ලංකා දින තරඟ පිළිබඳ විස්තර මේ අයුරින් දක්වා තිබෙනවා. මේකේ වැඩි විස්තර පිළිබඳව තව මෙතනින් බලා ගන්න පුළුවන්.
තව මෙතන සමා අපේ ඉස්කෝල තියෙන සමිතියා සමාගම් පිළිබඳ විස්තරයක් මෙතන තියෙනවා. ඡායාරූප සංගමය, වාණිජ සංගමය, බෞද්ධ කමිටුව, මාධ්‍ය ඒකකය, වෙබ් බඩවි සංවර්ධන කණ්ඩායම, ඒ වගේ විස්තර තියෙනවා. ඊට පස්සේ අපේ ඉස්කෝලේ පවත්වපු විශේෂ අවස්ථාවක් වන ක්‍රීඩා උත්සවය හා සීල සමාදන් වැඩසටහන පිළිබඳ විස්තරයක් සඳහා විස්තරණ ගැලරියක් මෙතන තියෙනවා. ඊට පස්සේ අප හා සම්බන්ධ වීම සඳහා අවශ්‍ය දුරකථන අංක, ඊමේල් ලිපින සහ අපේ වෙබ් අඩවිය පිළිබඳ විස්තරණයක් තියෙනවා. මේ ඉදිරිපත් කිරීම මෙතනින් අවසන්යි. අපට මේ අවස්ථාව ලබා දුන්න සයිබලවට පියාපත් වැඩසටහනට අපි ස්තුතිවන්ත වෙනවා. සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. අපි අපේ පාසල වෙබ්සයිට් එක ගැන ගත්තොත්, අපේ පාසල වෙබ්සයිට් එකේ අපි මෙතනින් අපේ ලෝගෝ එක යොදාගෙන තිබෙනවා. ඒ වගේම හෝම් සෙක්ෂන් එකේදී අපි මෙතන මේ බටන් එක ලින්ක් කරලා තියෙනවා අපේ පාසලේ YouTube channel එකට. ඒ වගේම මෙතන මේ බටන් එක නේම් කරලා තියෙනවා CR Proud කියලා. ඒක අපේ පාසලටම ආවේනික වෙච්ච වීඩියෝ එකක්. ඒ බටන් එකට ඇඩ් කරලා තියෙනවා. මෙතනින් ඒ වගේම මේ ඇඩ්මිෂන් සෙක්ෂන් එකෙන් අපේ පාසලට අලුතෙන් සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන අයට මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා අපේ පාසලට ඇතුළත් වීමේ ඇප්ලිකේෂන් එක ඔන්ලයින් ෆිල් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙතනින් අපේ පාසලට වෙල්කම් එකක් එක්කම අපේ පාසල ගැන කෙටි විස්තරයක් මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන අපේ පාසලේ දැක්ම සහ මෙහෙවර ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මෙතන අපේ පාසලේ වර්තමාන සිසුන් සංඛ්‍යාව, ගුරු පවතුන් සංඛ්‍යාව සහ අපේ පාසල දැනට කොපමණ අවුරුදු සංඛ්‍යා සේවා සපයලා තියෙනවා සහ අපේ පාසලේ පන්ති කාමර කොපමණ තියෙනවද කියලා විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අපේ පාසලේ මෑතකාලීන ප්‍රවෘත්ති සහ ජයග්‍රහණ පිළිබඳ මේ ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මෙතනින් අපිට බලාගන්න පුළුවන් අපේ පාසලේ අපේ වෙබ් ඩෙවලොප්මන්ට් ටීම් එක ගැන බලන්න හයිපර්ලින්ක් එක. මෙතනදී අපි පාවිච්චි කරේ අපිට ආපු ඩිෆෝල්ට් ඉමේජ් එකමයි. ඒ වගේම මෙතන අපේ පාසලේ මැප් එක එම්බෙඩ් කෝඩ් එකක් මගින් ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම අපි about our school section එක බැලුවොත්, about our school section එකේ history and traditions section එකේ history එකේ අපේ පාසල ඉතිහාසය ගැන කෙටි විස්තරයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම founders section එකේ අපේ පාසල සෑදීමට මූලික වූ අයගේ විස්තරයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම past principal section එකේ අපේ පාසල මෙතෙක් පාලනය කරපු විදුහල්පතිවරුන් පිළිබඳ විස්තරයක්ද ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අපි identity section එක දිහා බැලුවොත් අපේ ස්කූල් ප්‍රොෆයිල් එකේ අපේ පාසල පිළිබඳ දැනගත යුතු සියලුම විස්තර අපි මේක ඉදිරිපත් කරලා තියෙනවා. අපේ පාසලේ ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර් ආදී දේ. ඒ වගේම අපේ පාසලේ දැක්ම සහ මෙහෙවර මෙතනින් ඉදිරිපත් කරලා තියෙනවා. පාසල් ගීතය ලයිරික්ස් විදිහට වගේම MP3 එකක් විදිහටත් ඉදිරිපත් කරලා තියෙනවා අපි මෙතන. ඒ වගේම ක්‍රෙස්ටන් මොටෝ සෙක්ෂන් එකේ අපේ පාසල් ලාංඡනය සහ ආදර්ශ පාඩය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ස්කූල් ෆ්ලැග් සෙක්ෂන් එක දිහා අපි බැලුවොත් ස්කූල් ෆ්ලැග් සෙක්ෂන් එකේ අපේ ස්කෝලේ පාසල් ධජයේ ඉමේජ් එකක් අපි ඇඩ් කරලා තියෙනවා. ස්කූල් කලර්ස් අපේ පාසලේ නිල වර්ණ අපි මෙතනින් ඉදිරිපත් කරලා තියෙනවා. ස්කූල් යුනිෆෝම් එක දිහා බැලුවොත්
අපේ පාසල නිල ඇඳුම සකස් විය යුතු ආකාරය පිළිබඳව අපි මෙතනින් ඉදිරිපත් කරලා තියෙනවා. හවුස් සිස්ටම් එකේදී අපේ පාසලේ සිසුන් බෙදා දක්වා ඇති නිවාස පිළිබඳව අපි මෙතනින් කෙටි විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා ඒ නිවාසවල පැහැයනුත් සමගම. ඒ අතරම අපි මෙතන Rules and Regulations section එක බැලුවොත් අපි මෙතනින් දක්වා තියෙන්නේ අපේ ඉස්කෝලේ සිසුන් පාසලට පැමිණෙන විට අනුගමනය කර යුතු නීති රීතීන්. ඒ වගේම අපි ඇකඩමික් සෙක්ෂන් එක දිහා බැලුවොත් කරිකියුලම් සෙක්ෂන් එකේ අපි යොදාගෙන ඇත්තේ සෙකන්ඩරි ස්කූල් කියන සෙක්ෂන් එක පමණයි. ඒකට හේතුව අපේ පාසල මධ්‍ය විද්‍යාලය අපේ පාසලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පමණයි ඉගෙනුම් කටයුතු කරන්නේ. අපි සෙකන්ඩරි සෙක්ෂන් ස්කූල් සෙක්ෂන් එක දිහා බැලුවොත් secondary school section එකේ අපේ පාසලට පැමිණෙන ශිෂ්‍යයන් 6 සිට 9 වසර දක්වා ශිෂ්‍යයන්ට ඉගෙන ගත හැකි විෂයන් පිළිබඳව විස්තරයක් මෙතනින් අපි ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම 10-11 ශ්‍රේණිවල ශිෂ්‍යයන්ට, ඒ වගේම අපේ පාසල ඒලේ උසස් පෙළ අධ්‍යාපනයේ සියලුම විෂයන්ගෙන් සමන්විත පාසලක්, ඊට අනුව අපි මෙතන උසස් පෙළ අධ්‍යාපනයේ ලබා ගත හැකි විෂය ධාරා පිළිබඳ විස්තරයක් සහ ඒ විෂය ධාරා තුළ අපේ පාසලේ පවතින විෂයන් පිළිබඳ විස්තරයක්ද මෙතනින් ඇතුළත් කර තියෙනවා. ඒ වගේම ඇඩ්මිනිස්ට්‍රේෂන් සෙක්ෂන් එක දිහා බැලුවොත් අපේ පාසලේ මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එක, පරිපාලන ව්‍යූහය පිළිබඳ මෙතනින් සටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අපේ පාසලේ මැනේජ්මන්ට් කමිටි එකද මෙතනින් ඡායාරූපත් සමගම විස්තර ඔවුන්ගේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව ඇකඩමික් ස්ටාෆ් එක දිහා අපි බැලුවොත් මෙතන ප්‍රින්සිපල් මැසේජ් එක, අපේ විදුහල්පතිතුමා අපේ පාසල් නිල වෙබ් අඩවිය වෙනුවෙන් අපිට ලබා දුන් පණිවිඩය, ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිතුමා ලබා දුන් පණිවිඩයත්, ඒ වගේම අපේ පාසලේ සිටින ගුරු භවතුන් සම්බන්ධ ඔවුන්ගේ ඡායාරූපය සමගම ඔවුන්ගේ නම මෙන්ම ඔවුන් උගන්වන විෂයද මෙතනින් ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම අපේ පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද අපි ඇතුළත් කරලා තියෙනවා ඔවුන්ගේ නම්. ඒ වගේම ප්‍රිෆෙට් අපේ පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ අපි ඇතුළත් කරලා තියෙනවා ඔවුන්ගේ ඡායාරූප, නම සහ ඔවුන්ගේ ශ්‍රේණිය. ඒ වගේම ඇඩ්මිෂන් සෙක්ෂන් එක අර හෝම් පේජ් එකේ තිබ ඇඩ්මිෂන් සෙක්ෂන් එකමයි, ඒක තමයි ලින්ක් කරලා තියෙන්නේ. අපිට මෙතනින් මේ ලින්කෙන් ගිහින් පුළුවන් අපේ පාසලට ඇතුළත් වීම සඳහා ඇප්ලිකේෂන් එකක් ඔන්ලයින්ම අයදුම් කරන්න. ඊට අමතරව නිවුස් ඇන්ඩ් හයිලයිට් සෙක්ෂන් එක ගත්තහම අපේ පාසලේ මෑතකාලීන ප්‍රවෘත්ති, ඒ වගේම සිදුවෙච්ච විශේෂ සිදුවීම් පිළිබඳව නිවුස් ඇන්ඩ් හයිලයිට් සෙක්ෂන් එකේ අපි ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ඇචීව්මන්ට් සෙක්ෂන් එක දිහා අපි බලපුවාම achievement section එකේ අපේ පාසල මෑතකාලීනව ලබාගත් ජයග්‍රහණ පිළිබඳව අපි ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව clubs and associations page එක අපි ගත්තොත් clubs and associations page එකේ අපේ පාසලේ වාණිජ, අපේ web development වගේ දේවල් අපි ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම අපේ පාසල ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය IT ක්ලබ් එකත් අපි මේ ක්ලබ්ස් ඇන් ඇසෝසියේෂන් පේජ් එක ඇතුළත් වෙනවා. ඒ වගේම අපි අපේ පාසලේ නිල වෙබ් අඩවියේ ගැලරි සෙක්ෂන් එක ගත්තොත් ගැලරි සෙක්ෂන් එක අපි යොදාගෙන තියෙන්නේ අපේ පාසලේ තිබුණු එක එක
උත්සව ආදීෙහි අපි ලබාගත් ඡායාරූප ඇතුළත් කිරීමටයි. ඒ අනුව එම උත්සවයන් වලට අදාළව අපේ වෙබ් අඩවියේ පේජ් එක සෝට් කරලා අපි දාලා තියෙනවා එම උත්සවයන්ට අදාළ විස්තර සහ ඡායාරූප. ඊට අමතරව අවසාන වශයෙන් අපි අපේ පාසලේ කන්ටැක්ට් සෙක්ෂන් එක දිහා බලුවොත් අපේ පාසලේ ලිපිනය, දුරකථන අංකය, ඊමේල් ලිපිනය, අපේ පාසලේ නිල වෙබ් අඩවි URL එක වගේම මෙතන ෆෝරම් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඔවුන්ට කිසියම් පණිවිඩයක් ඇත්නම් මේ සම්පූර්ණ කරලා මෙතන සේජ් බටන් එක ඔබලා අපිට එම් පණිවිඩය එවන්න. ඒ වගේම අපේ මෙතන ස්පෙෂල් නෝටිස් සෙක්ෂන් එකේ අපේ පාසලේ ඉදිරියට මොකක් හරි උත්සවයක් පැවැත්වීමට හෝ මොකක් හරි විශේෂ පණිවිඩයක් දැනුම් දීමට තිබේ නම් මෙම ස්පෙෂල් නෝටිස් සෙක්ෂන් එකට අපි මෙම පණිවිඩය දැමීමට බලාපොරොත්තු වෙනවා. අපිට මෙම අවස්ථාව ලබා දුන් සයිබලෝඩ් පියාපත් අංශයේ වැඩමුළුවට බෙහෙවින්ම ස්තුති වෙනවා. අපේ පාසල ශ්‍රී නිශ්ශංක විද්‍යාලය පාසල වෙනුවෙන් වෙබ්සයිට් එක අපි පුළුවන් තරම් එඩිට් කරලා කරුණු හොයාගෙන හැදුවා. උඩින් අපේ පාසලේ නම ලෝගෝ එක ඇඩ් කරලා තියෙනවා. මුල් පිටුවට ගිහාම අපේ පාසලය ගැන විස්තර හොයාගන්න පුළුවන්. පාසලේ දැක්ම සහ මෙහෙවර, ඒ වගේම අපේ පාසලේ සිසුන්, ගුරුවරු, ඒ වගේම පුවත් සහ විශේෂ අවස්ථා, ඒව ගැන වැඩිදුර දැනගන්න පුළුවන්, සහ අපේ පාසලේ මැප් එක, වෙබ් ඩිවලොප්මන්ට් ටීම් එක, පාසල හා සම්බන්ධ වෙන විදිහ දැනගන්න පුළුවන්. ස්පෙෂල් නෝටිස් වලට ගිහාම අපේ පාසලේ මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන වැඩමුළු ගැන දැනගන්න පුළුවන්. බුදු මැදුර නවීකරණය කරනවා, ඒ වගේම අපේ IT ලැබ් එක නවීකරණය කරනවා, ඒවා ගැන දැනගන්න පුළුවන්. පාසල ගැන ඉතිහාසය හා සම්ප්‍රදායන් යටතේ තියෙන පාසලේ ඉතිහාසය වලට ගිහාම පාසලේ අපේ කලින්ම පාසල තිබුණු විදිහ, වගේම නිර්මාතෘවරු, ආදි විදුහල්පතිවරු, ඒ යටතේ ඒගොල්ලන්ගේ ෆොටෝස් නම සහ මේ දුරකාලය සඳහන් වෙනවා. ඊට පස්සේ අපේ පාසලේ අනන්‍යතාවය යටතේ පාසලේ පැතිකඩ, දැක්ම සහ මෙහෙවර, පාසල් ගීතය, ලාංඡනය සහ ආදර්ශ පාඨය, පාසල් කොඩිය, පාසල් නිර්වාණ, නිලඳුම, නිල නිවාස, ඒ යටතේ දැක්වෙනවා. ඊට පස්සේ අපේ පාසලේ පාසල් විනය නීති රීති පිළිබඳව සටහනක් දැක්වෙනවා. අධ්‍යන කාර්ය මණ්ඩල යටතේ විෂය පාසල් විෂය මාලාව ප්‍රාථමික හා ද්විතීක අංශයේ, ප්‍රාථමික අංශයේ දැනට ඒගොල්ලෝ හදාරන විෂයන් නුත්, ද්විතීකාංශයේ 6, 10, 11 ශ්‍රේණිවල කාණ්ඩ විෂයනුත්
පාලන අභ්‍යාසවේණි සඳහා තියෙන විෂයනුත් දක්වලා තියෙනවා. හා පරිපාලනය පාසලේ කළමනාකරණ ව්‍යූහය යටතේ විදුහල්පති සහ අපේ අනෙක් කාර්ය මණ්ඩලය දක්වලා තියෙනවා. පරිපාලන කමිටුව ගත්තහම ඒගොල්ලන්ගේ ෆොටෝ සහ නම විස්තර දාන ෆෝන් නම්බර්ස් ඇඩ් කරා. විදුහල් කාර්ය මණ්ඩලයේ විදුහල්පති පණිවිඩය නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය අධ්‍යන කාර්ය මණ්ඩලය අධ්‍යන කාර්ය මණ්ඩලයේ ඒ ටීචර්ස්ලාගේ ෆොටෝ සහ උගන්වන විෂය ඇඩ් කරලා තියෙනවා. අනධ්‍යන කාර්ය මණ්ඩලයක් ඒ විදිහටම ශිෂ්‍ය නායක මණ්ඩලය ඉගෙන ගන්න ශ්‍රේණිය සහ ෆොටෝ පුවත් සහ විශේෂ අවස්ථා යටතේ අපේ පාසලේ මේ ළඟදි පවත්වපු අවස්ථා දක්වලා තියෙනවා සහ ඉදිරියට කරගෙන යන්න තියෙන දේවල්. ජයග්‍රහණ අපේ පාසල ක්‍රීඩා උත්සවය ඒ වගේම මේ වන විට ලබාගෙන තියෙන ජයග්‍රහණ ඇකඩමික් ඇචීව්මන්ට්ස් යටතේ පාසලේ ජයග්‍රහණ ස්පෝර්ට්ස් ඇචීව්මන්ට්ස් ක්‍රීඩා ජයග්‍රහණ Student Achievement සිංහල භාෂා තරඟවල ජයග්‍රහණ තියෙනවා. සමාජ හා සංගම් යටතේ අපේ පාසලේ තියෙන මේ වෙනුවට පවත්වගෙන යන සංගම් ඒවාට අපි ෆොටෝ සැට් කරලා තියෙනවා. බෞද්ධ සංගමය අපේ වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම දැක්වෙනවා. අපේ ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය සිංහල සාහිත්‍ය සමිතිය අපේ පාසලේ මේ වන විට තියෙන හැම ෆොටෝස් වගේක්ම අපි ගැලරි එකට ඇඩ් කරලා තියෙනවා. ඒකෙන් පාසලේ හැම ඡායාරූපයක්ම ගන්න පුළුවන්. ඔය සිසු කලා ස්පෝර්ට්ස් මීට් එක කරායි පවත්වගෙන යන ක්‍රීඩා සතිපාසල ඒ වගේ පාසලේ යන අනිත් ව්‍යාපෘති ගැන හැම දෙයක්ම ෆොටෝස් ඇඩ් කරලා නිර්මාණය කළා. අපි හා අපේ පාසල හා සම්බන්ධ වෙන්න අපේ පාසල ලිපිනය දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ඒ වගේම අපේ පාසලේ මැප් එක අපි ගැන ලියන්න ඒ වගේම අපේ පාසල ගැන තව විස්තර දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න ඒ වගේම අපිට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට සයිබලවට පියාපත් ආයතනයටත් ඔබතුමියටත් සහ අනික් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. උදෑසන සියලු දෙනාටම මම විද්‍යාලෝක විද්‍යාලය නියෝජනය කරමින් ප්‍රශාන්ත ඉඳුවර. මේ තියෙන අපේ පාසල් වෙබ්සයිට් එක, ඒකේ මේ තියෙන මුල් පිටුව. එතකොට අපි මුල් පිටුවට ගියහම මුලින්ම අපි ස්ලයිඩ් ෂෝ එක ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනින්
ස්පෙෂල් නෝටිස් ප්‍රවඩ් ඔෆ් ඉදිියලෙන්ස් කටක් අස් කියලා මේ තියෙනවා. ඊට පස්සේ අප පාසල වෙත සාදරයෙන් පිළිගනිමු කියලා පාසලේ ෆොටෝ එකක් ඇඩ් කරලා ඒක ගැන පොඩි විස්තරයක් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපේ දැක්ම සහ මෙහෙවර තියෙනවා. ඊට පස්සේ අපේ පාසලේ සිසුන් ගුරුවරුන් සේවා කාලයේ පන්තිගාමර ගැන විස්තරයක් තියෙනවා. ඊට පස්සේ පුවත් හා විශේෂ අවස්ථා පිළිබඳ මෙතන තියෙනවා. ඊට පස්සේ අපේ ඩෙවලොප්මන් ටීම් එක සාමාජිකයන් ගැන සහ ඒගොල්ලොන් ගැන මෙතන තියෙනවා. ඊට පස්සේ අපේ පාසල ප්‍රධාන වශයෙන් කැටගරි තුනකට අපි හදලා තියෙනවා. පළවෙනි එක අපගේ ඉතිහාසය හා සම්ප්‍රදායන්. එතකොට ඒකේ ප්‍රධානක වශයෙන් අපි පාසල ඉතිහාසය දාලා තියෙනවා. එතකොට ඒක ආරම්භ වුණ විදිහ ඒකේ ගැන තියෙනවා. ඊට පස්සේ පාසලේ නිර්මාතෘන් දාලා තියෙනවා. ඊට පස්සේ ආදි විදුහල්පතු ඉවරු දාලා තියෙනවා. ඊට පස්සේ අපේ පාසලේ අනන්‍යතාවයේ තියෙනවා පාසලේ පැතිකඩ ආරම්භ දිනය ඒ ගැන විස්තර. ඊට පස්සේ දැක්ම සහ මෙහෙවර පාසල් ගීතය ලාංඡනය හා ආදර්ශ පාඨය පාසල් කොඩිය පාසලේ නිල වර්ණ පාසලේ නිල ඇඳුම සහ අවසාන වශයෙන් පාසලේ නිල නිවාස වශයෙන් අපි එක හදලා තියෙනවා. ඊට පස්සේ අවශ්‍ය මේ අපි පාසලේ විනය නීති වලට යනවා. ඒක ගැන අපේ පාසලේ විනය නීති සියලුම දේවල් තියෙනවා. ඊට පස්සේ අපි අධ්‍යන කියන කැටගරි එකට යනවා. ඒක අපි විෂයමාලාව ප්‍රධාන ප්‍රාථමිකාංශය සහ ද්විතීකාංශය වශයෙන් කැටගරි දෙකකට හදලා තියෙනවා. ප්‍රාථමිකාංශයේ 1 සිට 5 වසර දක්වා ඉගැන්වීම් සිමේ විෂයමාලාවක්, ද්විතීක අංශයේ 13 වසරවල විෂයමාලාවක් තියෙනවා. ඊට පස්සේ පරිපාලනයත් කළමනාකරණ හා පරිපාලන කමිටුව විදිහට හදලා තියෙනවා අපි වෙනම. ඊට පස්සේ කාර්ය මණ්ඩලයේ මුලින්ම විදුහල්පතිතුමාගේ පණිවිඩය තියෙනවා. ඊට පස්සේ නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ පණිවිඩය. ඊට පස්සේ අධ්‍යන කාර්ය මණ්ඩලය තියෙනවා. ඊට පස්සේ අනධ්‍යන කාර්ය මණ්ඩලය තියෙනවා. ඊට පස්සේ ශිෂ්‍යනායක මණ්ඩලය විදිහට අපි හදලා තියෙනවා. අපි ඊළඟට යනවා. ඊට පස්සේ මම ඊළඟ අවස්ථාව මේ තිමාස් සොයිරාට දෙනවා. අප පාසලේ තියෙන පුවත් හා විශේෂ අවස්ථාවන් පිළිබඳ මෙම වෙබ් පිටුවේ සඳහන් වී තිබෙනවා. අප පාසලේ නියමිත වී තිබෙන වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2024 අටවැනි මාස 9 වැනි දිනය යාම නියමිත වී තිබෙනවා. වෙස්ටර්න් බෑන්සෝ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ ප්‍රදර්ශනය හෙට දිනේ සංවිධානය කර තියෙනවා. සහ ප්‍රයිස් ගිවිං සර්මනි වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය 2024 සහ 2023 වර්ෂයේ සිසුන් ලබාගත් අධ්‍යාපන විෂය සමාගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ජයග්‍රහණ ඇගයීම් සඳහා 2024 අටවන මස 16 වන දින වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය සංවිධානය කර ඇත. මීළඟ කොටස ඉදිරිපත් කිරීම සඳහා ෆිල්ම් සොයුරාට මම ආරාධනා කර සිටිමි. අප පාසලේ තියෙන වෙබ්සයිට් එකේ තියෙන අපේ පාසල ලබාගත් ජයග්‍රහණ පිළිබඳ අපි ඒක පිළිබඳව කැටගරි තුනක් දාලා තිනවා. ස්පෝර්ට් ඇචීව්මන්ට්, නන් ඇකඩමි ඇචීව්මන්ට්, ස්ටුඩන්ට් ඇචීව්මන්ට් විදියට අපි තුනක් දාලා තිනවා. මෙතනින් ස්පෝර්ට් ඇචීව්මන්ට් වලට ගියාට පස්සේ අප පාසල ලබාගත් පාපන්දු ක්‍රීඩා වලින් ලබාගත් ජයග්‍රහණත්, කොට්ටාස් තරඟ වලින් ලබාගත් ජයග්‍රහණත්, කරාටේ තරඟ වලින් ලබාගත් ජයග්‍රහණ සහ ACUA ක්‍රිකට් තරඟාවලියෙන් ලබාගත් ජයග්‍රහණත් පිළිබඳ මේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ නන් ඇකඩමික් ඇචීව්මන්ට් වල ගියාට පස්සේ අප පාසලේ තිබ්බ වාග් තීර්ථ කියන මේ විවාද වැඩසටහනෙන් අප පාසල ජයග්‍රහණය කරලා තියෙනවා. ඊට පස්සේ නාට්‍ය තරඟ වලිනුත්, ගම්පා කලාපේ නර්තන තරඟ වලිනුත්, සංගීත තරඟ වලිනුත් අප පාසල ජයග්‍රහණය කරලා තියෙනවා. ඊට පස්සේ ස්ටුඩන්ට් ඇචීව්මන්ට් ගියාට පස්සේ
කරාටි තරඟවලිනුත් උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුවත් ජාතික මල්ල ජාතික තරඟ ක්‍රීඩා තරඟවලිනුත් ගම්පා දිස්ත්‍රික්කයේ ලෙදර් ක්‍රිකට් තරඟාවලිනුත් හොඳම ප්‍රතිකරුව ලබාගත් අයගේ විස්තර මේක සඳහන් කරලා තියෙනවා. මම ඉතල ටික මෙතනින් පසුව මේ පැහැදිලි කර දීමට උමේෂ් නානායක්කර සොයුරාට ආරාධනා කර සිටිමි. අප පාසලේ සමාජ හා සංගම් විදියට ගියා වෙබ්සයිට් එකේ දාලා තියෙනවා සංගම් පහක් ගැන. ඉංග්‍රීසි මාධ්‍යයේ බාලදැරි සංගමය, පරිසර කමිටුව, පිස්බඩේ සංවර්ධන කණ්ඩායම, මාධ්‍ය ඒකකයේ සාරධර්ම කමිටුව. ඉංග්‍රීසි මාධ්‍යයේ ගියාම ඉංග්‍රීසි මාධ්‍ය ඒකකයේ පටන් ගත්ත දිනය සහ ඒ පටන් ගත්ත ගුරුවරුන් සහ දැනට ඉන්න ගුරුවරුන් ගැන මෙතන විස්තරයක් තියෙනවා. බාල දක්ෂිකා සංගමයට ගියාම බාල දක්ෂිකා සංගමයේ ක්‍රියාත්මක කරන්නේ ප්‍රාථමිකාංශයේ විතරයි. ඒ ප්‍රාථමිකාංශයේ කණ්ඩායම් දෙකකට වෙන් කරලා තියෙනවා. ඒ ගැන කෙටි විස්තරයක් මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට පරිසර කමිටුවට ගියාම අප පාසලේ වැඩිම ක්‍රියාකාරීත්වයක් තියෙන පරිසර කමිටුව ගැන කෙටි විස්තර මෙතන සඳහන් කරලා තියෙනවා. අප පාසලේ වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායමට ගියාම ඒ විස්තර මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මාධ්‍යයකට ගියාම අප පාසලේ වැඩිම ක්‍රියාකාරීත්වයක් තියෙන එක ලෙස මේක ගන්න පුළුවන්. ඒ බාරවෙන්න ගුරුතුමා ගුරුපියාණන් ගැන කෙටි විස්තර මෙතන සඳහන් කරලා තියෙනවා. පාසලේ සාරධර්ම කමිටුව ගියාම පාසලේ සාරධර්ම කමිටුව ගැන කෙටි විස්තර මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟ කොටස ඉදිරිපත් කිරීම සඳහා අප කණ්ඩායමේ අභිෂේක් සේරාට නමගෙන අප පාසලේ සියලුම ඡායාරූප සහ සියලු දේවල් මේ ඇතුළත් වෙලා තියෙනවා. අප මේ පාසලේ බිග් මැච් මේ ෆොටෝස්ද මේ සාරධර්ම කමිටුවේ ෆොටෝස්ද පරිසර කමිටුවේ අපි පාසල ගැන මේ ෆොටෝස් එකක් තියෙනවා. සාරධර්ම කමිටුවේ ෆොටෝස් එකක් බලුවාම මෙහිම සියලුම يعني මේ ඉතාම සුළු ප්‍රමාණයෙන් මේ දාලා තියෙනවා ෆොටෝස්. ඒ වගේම පරිසර කමිටුව මේ ෆොටෝස් එකක් දීපයක් දාලා තියෙනවා. ඒ වගේම අපි පාසල පිළිබඳ චාරූප කිහිපයක් අපි යොමු කරලා තිබෙනවා. උඹලා බලා ගන්න පුළුවන්. පරණ මේ චාරුපස් අන්තර්ගත වෙලා තියෙන මේකේ. ඒ වගේම මේ ඉවත් මේ හද මුල් ගල් තැබීම් සියලුම දේවල් මෙතන අන්තර්ගත වෙලා තියෙනවා. මම ඊළඟ ඉදිරිපත් කිරීම සඳහා ප්‍රශාන්ත සොයාට අවස්ථාව යොමු කරනවා. අවසාන වශයෙන් අපහ සම්බන්ධ වීමට අපගේ ලිපිනය දුරකථන අංකය විද්‍යුත් තැපැල සහ වෙබ් අඩවියේ ලින්ක් එක ඕගොල්ලන්ට දාලා තියෙනවා. උදෑසනක් නිට්ටප බෞද්ධ මහාවිද්‍යාලයේ වෙබ්සයිට් එක විස්තර කරන්නේ එඩ්රි දුල්සරේෂාන්. අප පාසලේ වෙබ් අඩවිය දානකොටම අපේ පාසල සමේ පිළිගැනීම දාලා තියෙනවා. එත් එක්කම පාසලේ දැක්ම සහ මෙහෙවර අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපේ පාසලේ සිසුන් සංඛ්‍යාව සහ ගුරුන් සංඛ්‍යාව, සේවා කාලය, පන්ති කාමර සංඛ්‍යාව දාලා තියෙනවා. ඊට පස්සේ පුවත්පත් හා විශේෂ අවස්ථා දාලා තියෙනවා. ඊට පස්සේ අපේ පාසලේ ඩෙවලොප්මන්ට් ටීම් එක දාලා තියෙනවා. ඊට පස්සේ අපේ පාසල ගැන අපි කරුණු තුනක් යටතේ විස්තර කරලා තියෙනවා. ඒකේ පළවෙනිම දාලා තියෙන පාසල ඉතිහාසය කියන එක. පාසල ඉතිහාසය යටතේ අපි දාලා තියෙන අපේ පාසල නිර්මාතෘවරයා සහ පාසලේ විස්තරය දාලා තියෙනවා. ඊට පස්සේ අපේ නිර්මාතෘවරු යටතේ පාසල නිර්මාණය කරපු නිර්මාතෘවරයා ගැන දාලා තියෙනවා විස්තරයක්. ඊට පස්සේ පාසලේ ආදි විදුහල්පතිවරු ගැන පොඩි විස්තරයක් දාලා තියෙනවා. ඊට පස්සේ ඒකෙම අපේ පාසල ගැනම තවත් අපි අනන්‍යතාවය කියලා දාලා තියෙනවා. ඒක අපි පාසල් පැතිකඩෙන් අපි පාසල ගැන විස්තර අරන් තියෙනවා. ඊට පස්සේ දැක්ම සහ මෙහෙවර පාස අරන් තියෙනවා. ඒකටත් දැක්ම සහ මෙහෙවර අපි දාලා තියෙනවා. පාසල් ගීතය අපි ඊළඟට දාලා තියෙනවා. පාසල් ගීතයෙන් පසු ලාංඡනය සහ ආදර්ශ පාඩය අපි මේකට දාලා තියෙනවා. ඊට පස්සේ පාසල් කොඩිය අපි මේකට දාලා තියෙනවා. පාසල් කොඩියට පස්සේ
පාසල් නිල වර්ණ අපි මේකට ඇතුළත් කරලා තියෙනවා. පාසල් නිල ඇඳුම අපි ඊළඟට මේකට ඇතුළත් කරලා තියෙනවා. පාසල් නිල නිවාස අපි මේකට ඇතුළත් කරලා තියෙනවා. විජය නිවාසය, තිස්ස නිවාසය, ගැමුණු නිවාසය විදිහට අපි පාසල් නිවාස තුනක් තියෙනවා. පාසල් සරස්ම අපි ඊළඟට මේකට ඇතුළත් කරලා තියෙනවා. පස පාසල ගැන කියන එකම තව තියෙනවා පාසල් විනය නීති ගැන. ඒක අපි පාසල විනය නීති ටික දාලා තියෙනවා. ඊට පස්සේ අපි අධ්‍යයන යටතේ විෂය මාලාව දාලා තියෙනවා. ඒකේ විෂය මාලාව කොටස් දෙකකට අපි දාලා තියෙනවා. ප්‍රාථමික අංශය සහ ද්විතීක අංශය විදිහට. ද්විතීක අංශයේ විෂයන් ටික අපි දාලා තියෙනවා. ප්‍රාසේ ඒකේ අධ්‍යයන යටතේම පරිපාලන කොටස් දෙකකට අපි දාලා තියෙනවා. ඒක පළවෙනියටම කල්පනා කරන විවිධ දාලා තියෙනවා. ගුවල්පතිමාගේ සිට ශිෂ්‍ය නායක මණ්ඩලය දක්වා තියෙනවා ඒකේ. පරිපාලන කමිටු අපි පාසලේ පරිපාලන කමිටු දාලා තියෙනවා. උදුහල්පතිතුමා, නියෝජ්‍ය උදුහල්පතිතුමියන් වුණාගතුරු ඒ තොරතුරු ටික තියෙනවා. ඊට ඒකම උදුහල්පතිතුමාගේ පණිවිඩය අපි දාලා තියෙනවා මේකට. ඊට පස්සේ නියෝජ්‍ය උදුහල්පතිතුමියගේ පණිවිඩය දාලා තියෙනවා. ප්‍රසාද දෙන කාර්ය මණ්ඩල අපි මේකට ඇතුළත් කරලා තියෙනවා. අනාදින කාර්ය මණ්ඩලයේ දවතුත අපි මේකට ඇතුළත් කරලා තියෙනවා. ශිෂ්‍යනායක මණ්ඩලයේ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ අධ්‍යනංශයෙන් අපි ඇතුළත් කරගන්න හය ශ්‍රේණියට ඇතුළත් කරගන්න ඔන්ලයින් ඇප්ලිකේෂන් එක අපි මේකට ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ පුවත්පත් හා විශේෂ අවස්ථා විදිහට අපි තව කැටගරියක් හදලා තියෙනවා. ඒකේ පාසලේ ඉදිරියට නියමිත තොරතුරු ටික දාලා මෙන්න තියෙන දේවල් දාලා තියෙනවා. ඒක අපි පාර්ශ්වික අධ්‍යාපන චාරිකාව දාලා තියෙනවා. සහ දෙවන වාර පරීක්ෂණයේ දිනේ දාලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ පාසල අධ්‍යාපන වාර්ෂික අධ්‍යාපන චාරිකාව අපි තොරතුරු ටික අපි මේ විදිහට දාලා තියෙනවා. මේකේ පාසල ජයග්‍රහණ විතර අපි ඊට පස්සේ තව කැටගරියක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ ඒක තොරතුරු ටික අපි දාලා තියෙනවා. සමාජ විද්‍යා තරඟ වලින් අපි පාසලෙන් දෙන්නලා තියෙනවා. ඒත් එක්කම සමස්ත ලංකා නර්තන තරඟාවලිය ජයග්‍රහණ අපි දාලා තියෙනවා. ඊට පස්සේ සමාජ සහ සංගම් විද්‍යාව අපි තව කැටගරියක් අපි මේක නිර්මාණය කරලා තියෙනවා. ඒකේ වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම තොරතුරු ටික අපි මේකට දාලා තියෙනවා. ඒකේ නිර්මාණය කරන කණ්ඩායම දාලා තියෙනවා වෙබ් අඩවිය. තව සමාජ සංගම් වලට පරිසර නියම කණ්ඩායම දාලා තියෙනවා පාසලේ. පාසලේ පරිසර නියම බාර ගුරු ගෞතවගේ රූපින් ෆොටෝ එකක් දාලා තියෙනවා. සමාජ සංගම් වලම පාසල විවාද කණ්ඩායමේ තොරතුරු අපි මේකට ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ තව ගැලරි කියලා වෙනම කැටගරියක් හදලා තියෙනවා. ඒක අපේ පාසලේ වෙච්ච උත්සව ඒවත් දාලා තියෙනවා. අප හා සම්බන්ධයෙන් අපි පාසලේ ලිපිනය, දුරකථන අංකය, විද්‍යුත් තැපැල් වෙබ් අඩවිය දාලා තියෙනවා. සහ පාසලේ මැප් එක දාලා තියෙනවා. ඊට පස්සේ ස්පෙෂල් නෝටිස් විදියට මේ අපේ පාසලේ තරඟ වලින් දිනපු පට්ටිය තොරතුරු දාලා තියෙනවා. වණක්කම්. එනදි පෙර යූසුෆ්. එමෙදි පාඩශාලේ කුමාරි මුල්ලා මුස්ලිම් මහාවිද්‍යාලය. නාම් බෙනර්ල එංගල තර මේල්ඩ ෆොටෝ ඔන්ඩුම් ග්‍රේඩ් 6 ද ෆොටෝ ඔන්නු පොට්ටික්ර අද වෙල්කම් පේජ්ල වෙල්කම් මුරේ ඔන්ඩුම් එඩ ස්කූල් ෆන්ට් ෆොටෝ ඔන්නු පොට්ටික්ර அப்புறம் என்னோட தூர நோக்கம் மற்றும் பணி கூற்று ரெண்டு சைட்லையும் போட்டிக்கிறேன். அப்புறம் என்னோட ஸ்கூலேஜே மொத்த மாணவர்கள் எண்ணிக்க 450 மாணவர்கள், 332 ஆசிரியர்கள், எமது சேவையாண்டுகள் 102, வகுப்பறைகள் 18. நாங்கள் அடுத்த பேக்ரவுண்ட் இமேஜ் ஒன்று போட்டிக்கிறேன் கிரேட் 5. எங்களோட சமீபத்த செய்திகள் கம்பா வளையத்தில்
அல்லது மத்திய கல்லூரியில் நடந்த தமிழ் தின போட்டியில எமது பாடசாலையில பல வெற்றிகளை கண்ட அப்புறம் எங்களோட பணிய வெப்சைட் டீம் ஆக்களோட போட்டோ கொஞ்சம் போட்டிக்கிறேன். ஆகவே பணிய ஸ்கூல்ட மெப்பை போட்டிக்கிறேன். அதுக்கு கீழே எங்களை தொடர்பு கொள்ள எங்களோட ஸ்கூல் ஜிமெயிலும் நம்பரும் இருக்கிறேன். எங்களோட பாடசாலை பற்றி கூற போய்தா வரலாறுல ஆர்டிக்கல் கொஞ்சம் போட்டிக்கிறேன். இது எமது பழைய காலத்து போட்டோ உண்டு. நிறுவனர்கள் கடந்த கால அதிபர்கள பேர் கொஞ்சம் போட்டிக்கிறேன். அதுல 2012 தொடக்கம் 2014 வரை காட்டியும் திரு எம்டிஎம் ஆசிம் சார் அவர்களும், 2014 தொடக்கம் 15 வரை திரு எம் ஆர் எம் இரிசாட் சார் அவர்களும், 2015 தொடக்கம் 2018 வரை காட்டியும் திரு எம் 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 சர்ஜூன் சார் அவர்களும், 2018 தொடக்கம் 21 வரை காட்டியும் எம் கே ஆர் முகமது சார் அவர்களும், 2021 தொடக்கம் 2023 வரை காட்டியும் திருமதி எம் கே வசீரா டீச்சர் அவர்களும், 2023 அதாவது தற்போது இருக்கின்ற பிரின்சிபல் திரு டி எம் எஸ் எம் அவுன்ஸ் அவர்களையும் போட்டிக்கிறார். எமது பாடசாலை அடையாளங்களில் சுயவிபரம் பாடசாலையிட சுயவிபரம் பாடசாலையிட பெயர் போட்டிருக்கிற அட்ரஸ், இலக்கம், பாடசாலையின் வகை, பாடசாலையின் பரீட்சை இலக்கம், தொகை மதிப்பிலக்கம் என்று பல இதுகளை போட்டிக்கிற பார்வை மற்றும் பணிகளில் எங்களோட பாடசாலையில் ரெண்டு கூற்ற போட்டிக்கிற எமது பாடசாலை கீதம் தமிழால போட்டிக்கிற முகடு மற்றும் குறிக்கோள்ல சில விடயங்கள் போட்டிக்கிற பாடசாலை கொடி, பாடசாலையிட லோகோ அடிக்கி பேரோட போட்டிக்கிற பாடசாலையிட வண்ணங்கள் மெரூன் மற்றும் எல்லோ, சீருடை ஒழுங்கு கொஞ்சம் போட்டிக்கிற ஹவுஸ் சிஸ்டம் எமது பாடசாலை பொறுத்தவரையில மூணு ஹவுஸ் சிஸ்டம் இருக்கிற அதில் ஒன்று பரக்கத் ஹவுஸ், அடுத்தது இஸ்ஸத், அடுத்த ஹவுஸ் அஹமத் ஹவுஸ். அடுத்த விதிகள் பற்றி சில குறிப்புகள் போட்டிக்கிற அடுத்ததாக கல்வியாளர்கள பாடத்திட்டத்தில் முதன்மை பிரிவு தமிழ், கணிதம், சுற்றாடல், இஸ்லாம், சிங்களம், ஆங்கிலம் ஆகிய பாடங்களுக்கு உள்ளடங்கிக்க, ரெண்டாம் பிரிவில் கொமர்ஸ் மற்றும் ஆர்ட் ஸ்ட்ரீம்கள் இருக்கிற, அடுத்ததாக நிர்வாகிகளில் மேலாண்மை அமைப்பு இதொன்று போட்டிக்கிற முதலாவது பிரின்சிபல் அதுக்கு டெபுட்டி பிரின்சிபல் அப்படி வர மேலாண்மை குழு எமது பாடசாலையை நிர்வகித்து கொண்டிச்சாக்கள் அதிபர், பிரதி அதிபர், டீச்சர்ஸ். அடுத்ததாக கல்வியாளர்களில் அதிபரிட கூற்றொன்று போட்டிக்கிற அடுத்ததாக பிரதி அதிபரிட கூற்றொன்று போட்டிக்கிற கல்வி ஊழியர்களிட போட்டோவும் அவனோட பெயர் அவன் வகித்து கொண்டிச்ச நிலைகளை போட்டிக்கிற அடுத்ததாக கல்விசார ஊழியர்களிட போட்டோவும் பேரும் போட்டிக்கிற மாணவ தலைவர்களிட பெயர்கள் போட்டிக்கிற மாணவர்களிட அடுத்த செய்திகளா பாடசாலை வந்து தமிழ் தின போட்டியில வெற்றி பெற்றத போட்டிக்கிற சாதனைகள்ல கடந்த வருடமும் இந்த வருடமும் கால்பந்து போட்டியில வெற்றி பெற்றதை பற்றி போட்டிக்கிற இது கடந்த வருடம் ஸ்ரீபோதி கிரவுண்ட்ல எடுத்த போட்டோ உண்டு. இது 2024 ஆண்டு கொட்டாச சாம்பியன் அடித்த போட்டோ ஃபுட்பால் ஆடி ஒளிஞ்சு எடுத்தது உண்டு. கிளப்புகள் வந்து
எங்கட வெப்சைட் டெவலப்மெண்ட் டீம், இங்கிலீஷ் லிட்ரேச்சர் அசோசியேஷன், ஐடி கிளப் அண்ட் மூன்று கிளப்பு கழிச்சு ஸ்கூலை பொறுத்துல கேலரியில ஜோனல் ஃபுட்பால் மேட்ச், பிரைமரி ஸ்போர்ட் மீட், நியூ பில்டிங் ஓப்பனிங் செப்டம்பர்ல கடந்த வருடம் நடந்த. அடுத்ததாக எங்களை தொடர்பு கொள்ள எமது முகவரி, தொலைபேசி இலக்கம், எமது இமெயில் அட்ரஸ், அடுத்ததாக எமது பாடசாலையிட வெப் கீழே எங்கட பாடசாலையிட மெப்ப போட்டிக்கிற உங்களுக்கு வேணுமென்ற எங்களை தொடர்பு கொள்ளேலும். அடுத்ததாக எமக்கு இந்த வாய்ப்பை தந்த சைபர் லோட்ட பியாபத் டீமுக்கும் எமது மனமார்ந்த நன்றியை தெரிவித்துக் கொண்டு விடைபெறுகின்றேன். நன்றி, வணக்கம். සුබෝදැසනක් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා අපේ පිටුව වෙත. අපේ පාසලේ දැක්ම සහ මෙහෙවර මේ ආකාරයට දැක්වුවා. ඒ වගේම සිසුන් 1200කුත්, ගුරුවරුන් 97 දෙනෙකුත්, පන්තිකාවල් 62කිනුත්, සේවා කාලයේ 116කිනුත් අපි අපේ වෙබ් පේජ් එකට ඇතුළත් කරා. මේ වෙබ් පිටුවට අපේ මුල් හෝම් පේජ් එකට අපි ඇතුළත් කරා. අපේ පාසලේ YouTube channel එකත්, ඒ වගේම Facebook channel එක සහ WhatsApp channel එකත් අපි අපේ වෙබ් පිටුවට ඇතුළත් කරන්න ලැබුවා. අපේ පාසලේ පැවැත්ම මදම් සිසිල පුසන් බැටිගී සර්ණිය අතකාල දිනයත් අපි මේ අවස්ථාවේදී ඇතුළත් කරා අපගේ වෙබ් පිටුවට. ඊළඟට සැල විශිෂ්ටයෝ මේ ආකාරයෙන් ඔගලොන්ට දිස්වන්නේ හිමාලි විදුපියසේ ආණ්ඩය ලබා දුන් විශිෂ්ටයන් පිළිබඳ. ඒ වගේම ක්‍රීඩා වලිනුත් අපේ සොලිසිටත් ලබාගත් තකාය අපගේ වෙබ් පිටුවට අපි යොදාගත්තා. දැන් අපි කියන්නේ අපේ වෙබ් පිටුවේ තියෙන අපි අලුත් කරලා තියෙන සමාගම් සමාජික ගැන. ඉතින් කණ්ඩායම පාසලේ සෞඛ්‍යදාන කණ්ඩායම, පාසල් බාලදක්ෂ කණ්ඩායම, පරිසර පද්ධති නියම් කණ්ඩායම, පාසලේ කරාටි කණ්ඩායම අපේ වෙබ් අඩවිය නිර්මාණය කිරීම සඳහා එක්වූ සිසුන් 10 දෙනා දිසෙනවා. ඒ වගේම කතා කරාම පාසලේ වාද්‍ය වෘන්දය සහ පාසල් මල්ලවර කණ්ඩායම, පාසලේ මල්ලවර කණ්ඩායම සමූහ ඡායාරූපයක් දිසෙනවා. ඒ වගේම විස්තරයක් සහ අපි අයත් කරගෙන තියෙන ජයග්‍රහණ ආකාරයෙන් දිසෙනවා. මීළඟට අපි අපේ අනිකුත් ඡායාරූප අපේ ගැලරියට අපි දැම්මා. තමයි ශිෂ්‍යනායක දිනෝත්සවය සහ ගුරු දිනය ඇතුළු සභාවේ ඇතුළත් කරන ලැබුවා. ඔබට මොනවා ගැටලු පවතී නම් මෙය සම්පූර්ණ කර අපට කෙටි පණිවිඩයක් එවිය හැක. ඒ වගේම අපේ පාසල පිළිබඳ මොනවා හෝ ප්‍රදේශයේ නැත්නම් මොනවා හෝ ගැටලු පවතී නම් ඔබට ඒ ආසේ සඳහා අපේ මැප් එක උදව් කරගන්න පුළුවන්. ආයුබෝවන්, සුබ උදෑසනා. මදු මණ්ඩාර මහාවිද්‍යාලයේ සංවර්ධන කණ්ඩායමේ නායකයා වන මම අප පාසලේ වෙබ් පිටුව මේ ආකාරයට නිර්මාණය කර තිබෙනවා. මුල් පිටුව අප පාසලේ නම සහ ලෝගෝ එක ඩිස්ප්ලේ කර තියෙනවා. අප පාසලේ ඇති විශේෂ අවස්ථා ඉමේජ් ස්ලයිඩ් එකක් යොදා ගනිමින් පෙන්වා තිබෙනවා. අප පාසලේ ගැන තොරතුරු කිහිපයක් මෙතනින් ඉදිරිපත් කර තිබෙනවා. අප පාසලේ දැක්ම සහ මෙහෙවර මේ ආකාරයට ඉදිරිපත් කර තිබෙනවා. සිසුන් 500 දෙනෙකුගෙනුත්, ගුරුවරුන් 40 දෙනෙකුගෙනුත්, පන්ති කාමර 25කිනු සමන්විත අප පාසලේ අංකය 83.79. අප පාසලේ පුවත්හා විශේෂ අවස්ථා කැටගරීස් 3ක් යටතේ අපි මෙහෙම ඩිස්ප්ලේ කර තිබෙනවා. ඉන්පසුව අප පාසලට පිවිසෙන ආකාරය Google Map එකක් මගින් මේ ආකාරයට දක්වා තිබෙනවා. ස්පෙෂල් නෝටිස් කියන මාතෘකාව යටතේ අප පාසලේ විශේෂ අවස්ථා සහ ඒවා ගැන තොරතුරු දක්වා තිබෙනවා. ඉන්පසුව අප පාසල ගැන තොරතුරු, අපේ ඉතිහාසය සහ සම්ප්‍රදායන් කියන කැටගරි එක යටතේ පාසලේ ඉතිහාසය, නිර්මාතෘවරු ආදී විදුහල්පතිවරු ආදී පෙන්වා තිබෙනවා විස්තරාත්මකව. ඉන්පසුව
අප පාසල ගැන යටතේ අනන්‍යතාවය කියන කැසේ පාසලේ පැතිකඩ දැක්ම සහ මෙහෙවර පාසල් ගීතය ලාංඡනය හා ආදර්ශ පාසල් කොඩිය පාසලේ නිල වර්ණ පාසලේ නිල ඇඳුම් පාසලේ නිල නිවාස ආදී වශයෙන් අපි යොදා තිබෙනවා අපේ වෙබ් පිටුවට. ඉන්පසුව අප පාසලේ අනන්‍යතාවයේ යටතේ අප පාසලේ පැතිකඩ දැක්ම සහ මෙහෙවර පාසලේ විනය නීති පද්ධතිය ඒ වගේ ආකාරයට දක්වා තිබෙනවා. පහත ආකාරයට පාසලේ දැක්ම සහ මෙහෙවර දක්වා තිබෙනවා. අප පාසල ගැන කියන මේන් මෙඩුවේ යටතේ පාසලේ විනය නීති පද්ධතිය අපි දක්වා තිබෙනවා අපේ වෙබ් පිටුව තුළ. අප පාසලේ අධ්‍යයනය කියන මෙනු එක යටතේ විෂය මාලා ද්විතීක අංශය කියන මාතෘකාව යටතේ තොරතුරු දක්වා තිබෙනවා. පරිපාලනය කියලා කළමනාකරණ ව්‍යුහය සහ පරිපාලන කමිටුව කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒවැය තොරතුරු අපි දක්වා තිබෙනවා අප පාසලේ සිටින ගුරුවරුන් සහ විදුහල්පතිතුමිය ඒ අයගලුන්ගේ තොරතුරු දක්වා තිබෙනවා. කාර මණ්ඩලය ඇතුලේ විදුහල්පතිතුමියගේ පණිවිඩය, නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ පණිවිඩය, අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ඒ ආකාරයට අප පාසලේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු දක්වා තිබෙනවා. ගුරුවරුන් සහ එම ගුරුවරුන් උගන්වන විෂයන් අපි පහත ආකාරයට දක්වා තිබෙනවා අප පාසලේ වෙබ් අඩවිය තුළ. අප පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද අපි මේ ආකාරයට ඒගොල්ලේ විස්තර සමගම දක්වා තිබෙනවා. අප පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලයේ තොරතුරු පහත ආකාරයට දක්වා තිබෙනවා. ප්‍රධාන ශිෂ්‍යනායකයාගේ සිට සියලුම ශිෂ්‍යනායකගේ තොරතුරු දක්වා තිබෙනවා. පාසලට ඇතුළත් කරගන්නා ඇප්ලිකේෂන් එක අපි මේ වෙබ් පිටුව තුළ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන විදිහට දර්ශනය කරලා තියෙනවා. අප පාසල විසින් ලබාගත් ජයග්‍රහණ අපි මේ ආකාරයට මේ අප පාසලේ වෙබ් පිටුව තුළ ඩිස්ප්ලේ කරලා තියෙනවා. පාසලේ ඇති විශේෂ අවස්ථා හා පුවත් මේ ආකාරයට ඉදිරිපත් කරලා තියෙනවා. ශිෂ්‍යනායක මණ්ඩල සඳහා පැවැත් වූ නායකත්ව පුහුණු කඳවුරු එම කැටගරියක යටතේ පැවැත් වූ විශේෂ මේ උත්සව අවස්ථා සහ නායකත්ව කඳවුරු පුහුණු ඒවා අපි ඒ ෆොටෝස් එක්කම ඒව දීලා තියෙනවා. අපි සමාජ හා සංගම් පිළිබඳව තොරතුරු දීලා තියෙනවා. ඉංග්‍රීසි භාෂා සංගමය, වාණිජ සංගමය සහ කතෝලික සංගමය, බාලදක්ෂ ඒකකය සහ බෞද්ධ සංගමය, ඉලාසේ සමාජ නියම සංගමය, පරිසර නියම සංගමය, වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම ආකාරයට මේ අපේ වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායමයි. අප පාසලේ IT විෂය භාර ගුරුතුමිය සහ සාමාජිකයින් මේ ආකාරයට දක්වා තිබෙනවා. අප පාසලේ තිබූ විශේෂ අවස්ථා සහ ඒවැ පින්තූර අඩංගු පින්තූර සමූහයක එකතුවක් අපි මේ වෙබ් අඩවියට එකතු කරලා තියෙනවා. ඒක යටතේ 2024 වර්ෂයේ කෙළිබිමේ අභිමන් නමින් පැවැත් වූ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ තොරතුරු සහ ඒවැ රූපරාමු අපි මේ වෙබ් අඩවියට යොදා තිබෙනවා. අපහා සම්බන්ධ විය හැකි විවිධ මාර්ග අපි මේකේ ඉදිරිපත් කරලා තිබෙනවා. දුරකථන අංකයක්, විද්‍යුත් තැපෑල, වෙබ් අඩවිය සහ අප පාසලේ Facebook ගිණුම අපි මේකට ඇතුළත් කරලා තිබෙනවා. මේ තියෙන අපේ වෙබ්සයිට් එක මෙතනදී මුල් පිටුව විදිහට අපි අපේ පාසලේ ෆොටෝස් දාලා තියෙනවා. ඒ වගේම පසුව අපේ පාසලට සාදරයෙන් පිළිගනිමු කියලා දාලා අපේ පාසල ගැන කෙටි හැඳින්වීමක් මෙතන දක්වලා තියෙනවා. තවත් ස්කෝල් කිරීමේදී දැක්ම සහ මෙහෙවර වගේම පාසල සිසුන් ගණන, ගුරුවරුන්, සේවා කාලය සහ පන්ති කාමර ගණන දක්වලා තියෙනවා. ඒ වගේම පාසලේ විශේෂ පුවත් අවස්ථාද මෙතන දක්වලා තියෙනවා. ඊළඟට අපි පාසල ගැන කියන කොටසට ගියාම අපේ පාසල ඉතිහාසය සහ සම්ප්‍රදායන්, අනන්‍යතාව, පාසලේ විනය නීති කියලා කියනවා. පාසල ඉතිහාස සම්ප්‍රදායන් විදිහට පාසල ඉතිහාසය සහ ආදි දුහල් ප්‍රතිවරණ කියන කොටස් තියෙනවා. පාසල ඉතිහාසය කියන කොටසට ගියාම අපේ පාසලේ පැරණි ෆොටෝ එකක් දාලා පාසලේ පවත්වපු දවසේ නම් සියලුම විස්තර මෙතන තියෙනවා. මෙතන අපේ පාසල ආරම්භ කරපු CWW පණ්ණංගර මෙතුමා. ඒ වගේම තවත් පහළට ගියාම මෙතෙන් ආරම්භ කළ වර්ෂයේ මුල්දි සිට ගුරුන් සංඛ්‍යාව, මුල්ම ශිෂ්‍ය සංඛ්‍යාව, නිර්මාතෘගේ නම, මුල් විදුහල්පතිතුමාගේ නම, පාසලේ නම මෙතනින් දක්වලා තියෙනවා.
එවගේම තවත් පාසලේ වැඩ කටයුතු කරන අවස්ථාවලදී වගේම ඉස්සරහම පාසලේ තිබිච්ච ෆොටෝස් මෙතනදී අප්ලෝඩ් කරලා තියෙනවා අපි. ඊළඟට ආදිවිදුහල් ප්‍රතිකාරෝ කියන කොටසට ගිහාම අපි පාසලේ 1941 ඒ කියන්නේ පටන් ගත්ත වර්ෂේ ඉඳලම සිටි විදුහල්පතිවරුන් දක්වලා තියෙනවා මෙතනදී. ඒ වගේම වර්තමාන විදුහල්පතිතුමා දක්වාම මෙතනදී තියෙනවා. නැවත අනන්‍යතාවය කියන කොටසට ගියාම පාසලේ පැතිකඩ, දැක්ම සහ මෙහෙවර, පාසල් ගීතය, ලාංඡනය සහ ආදර්ශ පාඨය, පාසල් කොඩිය, පාසලේ නිර්වර්ණ, පාසලේ නිලැඳුම්, පාසලේ නිල නිවාස සහ පාසලේ සිතියම් මෙතන දක්වලා තියෙනවා. පැතිකඩ කියන කොටසට ගියාම අපි පාසලේ පවරාගත් දින, ආරම්භ වූ දින වගේ දේවල් මෙතන දක්වලා තියෙනවා. ඊළඟට පාසලේ දැක්ම සහ මෙහෙවර කොටසට ගියාම අපි පාසලේ කලින් දක්වලා තිබ්බා වගේම දැක්මයි මෙහෙවරයි මෙතන තියෙනවා. නැවත පාසල් ගීය කියන කොටසදී අපි පාසල් ගීතය මෙතන ටයිප් කරලා YouTube link එක මෙතන තියෙනවා. ඊළඟම ලාංඡනය සහ ආදර්ශ පාඨය මෙතන තියෙනවා. නැවත පාසල් කොඩිය. නැවත පාසලේ නිල වර්ණය. පාසලේ නිල ඇඳුම ද අපි මෙතන දක්වලා තියෙනවා. පාසලේ නිල නිවාස, නිල නිවාස විදිහට තිස්ස, විජය, ගැමුණු, පරාක්‍රම වගේම ඒ වලට අදාළ පාඨවල ටික මෙතන දක්වලා තියෙනවා. නැවත පාසලේ සිටියම තියෙනවා අපේ. මේ අපේ පාසලේ භූමි සැලැස්ම. දැන් පාසලේ විනය නීති කියන කොටසට ගියාට පස්සේ අපි පාසලේ දක්වලා තියෙන විනය නීති සියල්ලම මෙතන තියෙනවා. නැවත අපි අධ්‍යයනය කියන කොටට ගියාට පස්සේ විෂය මාලාව, පරිපාලනය, කාර්ය මණ්ඩලය ඇතුළත් කර ගැනීම, පාසල් කාර්ය සාධනය සහ පාසලේ දිග්දර්ශනය කියන දේවල් අපි ඇතුළත් කරලා තියෙනවා. විෂය මාලාව විදිහට ද්විතීකංශයයි සස්පෙලංශයයි තියෙනවා. ද්විතීකංශ කියන්නේ 6 සිට 11 දක්වා ශ්‍රේණිය. මෙතනදී 6 ඉඳන් 9 දක්වා ශ්‍රේණියේ විෂයන් 12 අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම 10 ඉඳන් 11 දක්වා ප්‍රධාන විෂයන් 6ක්, කාණ්ඩ 3 යටතේ තියෙන විෂයන් සියල්ලත් මෙතනදී අපි ඇතුළත් කරලා තියෙනවා. නැවතමදී උසස් පෙළ අංශය. මෙතනදී උසස් පෙළ අංශ තියෙන මේන් විෂයන් ගණිත, කලා, විද්‍යා, වාණිජ, තාක්ෂණ වගේම ඒ විෂය අදාළ විෂය ධාරාන් මෙතන තිබි වගුවත කරලා තියෙනවා. අධ්‍යයන කොට ඊළඟට පරිපාලනය. පරිපාලනය කියන දේ කළමනාකරණ ව්‍යවහය, කළමනාකරණ කමිටුව, කළමනාකරණ ආකෘති පත්‍ර වගේම පාසලේ සැලසුම අපි මෙතනින් දක්වලා තියෙනවා. කළමනාකරණ ව්‍යවහය යටතේ අපේ පාසලේ තියෙන කළමනාකරණ ව්‍යවහය මෙතනදී අපි දක්වලා තියෙනවා. ඊළඟට කළමනාකරණ කමිටුව. කමිටුව විදිහට පාසලේ ඉන්න විදුහල්පති සිට නියෝජ්‍ය විදුහල්පතිවරුන් දක්වා මෙතනදී දක්වලා තියෙනවා. ඊළඟට පාසලේ කළමනාකරණ ආකෘති පත්‍රය අපිට දැනට ඒක ලැබිලා තියෙනවා. ඊළඟට පාසලේ සැලසුම්. මේ පාසලේ වාර්ෂික සැලසුම මෙතනදී අපි දක්වලා තියෙනවා. ඒ වගේම පස් අවුරුදු සැලසුමත් මෙතනදී අපි දක්වලා තියෙනවා. නැත්නම් කාර්ය මණ්ඩලය යටතේ විදුහල්පති පණිවිඩය, අනධ්‍යන කාර්ය මණ්ඩලය, අධ්‍යන කාර්ය මණ්ඩලය, ශිෂ්‍යනායක මණ්ඩලය මෙතනදී දක්වලා තියෙනවා. විදුහල්පති පණිවිඩය විදිහට අපේ දැනට ඉන්න විදුහල්පතිතුමාගේ පණිවිඩය මෙතනදී අපි දක්වලා තියෙනවා. ඊට අධ්‍යන කාර්ය මණ්ඩලය. අධ්‍යන කාර්ය මණ්ඩලයේ ඉඳලා පාසලේ සිට සියලුම ගුරුවරුන් මෙතනදී අපි ඇතුළත් කරලා තියෙනවා. නැවත අනධ්‍යන කාර්ය මණ්ඩලයත් පාසලේ සිට සියලුම අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සිට සියලු දෙනාම අපි මෙතනදී ඇතුළත් කරලා තියෙනවා. නැවත ශිෂ්‍යනායක මණ්ඩලය. පාසලේ හෙඩ් බෝඩ් එකේ ඉඳන්ම සීනියර් බෝඩ් එක දක්වා මෙතනදී අපි දක්වලා තියෙනවා. නැවත ඇතුළත් කර ගැනීමේදී කොටසදී ඇතුළත් කර ගැනීම ආකෘති පත්‍රය මෙතනදී අපි දක්වලා තියෙනවා. අපි මෙතන වෙනස් විදිහ දෙකක් විදිහට පාසල් කාර්ය සාධනය සහ පාසල් දිනදර්ශනය ඇතුළත් කරා. කාර්ය සාධනය විදිහට මේ පාසල් 22 2022 සිට 23 දක්වා සියලුම සාමාන්‍ය ප්‍රතිඵල විශ්ලේෂණ, උසස් පෙළ ප්‍රතිඵල විශ්ලේෂණ අපි මෙතන දක්වලා තියෙනවා. පාසල් දිනදර්ශනය 2024 අවශ්‍ය සියලුම දේවල් අපි මෙතන දක්වලා තියෙනවා. පුවත්හා විශේෂ අවස්ථා කොටසදී අප පාසලේ ප්‍රධානම දැනට වෙච්ච ප්‍රධානම පුවත් එකක් මෙතනින් දක්වන්න තියෙනවා.
ලෝකල අමා සමුළුවට සහභාගී වූ කවීෂි යශෝදර ශිෂ්‍යාවට වගේම අප පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට බාලදක්ෂිකාවන් ජනාධිපතිතුමාගේ සම්මානය හිමි කරගත් අවස්ථාව මෙතනදී අපි දක්වලා තියෙනවා. ඒ වගේම ස්පෙෂල් නෝටිස් එකක් විදිහට මෙතනදී අපි පාසලෙන් නැවත මේ ලඟදී සිද්ධ වෙන්න නියමිත බේසස් එහෙමත් නැත්නම් තාක්ෂණික ප්‍රදර්ශනය දක්වලා අපි තියෙනවා අතන. ජයග්‍රහණ කොටස යටතේ 2024 අවුරුද්ද ඇතුළත මෙතෙක් අපි ලැබුණු සියලුම ජයග්‍රහණ ටිකක් මෙතනදී දක්වලා තියෙනවා. ඒ වගේම ස්ටුඩන්ට් ඇචීවර්ස් කැටගරි එක යටතේ අප පාසලේ 2024 බලයනි ඇගයීම් කඳවුරේදී ප්‍රථම ස්ථානය ලබා ගැනීමට බාලිකා ශිෂ්‍ය බඩ කණ්ඩායම සමත්වීමත් කුමාරතුංග මුනිදාස ශිසු වර්ණ ප්‍රදානත්වය ලබා ගැනීමත් කශ්මීරා ජයවීර ශිෂ්‍යාව දේශනයක් මගින් ලෝක සාම සමුළුවේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමත් මෙතනෙත් තියෙනවා. ඒගොම සමාජ හා සංගම් අප පාසලේ තියෙන සමාජ හා සංගම් මෙතනදී අපි දක්වලා තියෙනවා. එතනදී ටෙක්නොලොජි සොසයිටි එක, කොමර්ස් සොසයිටි එක, බුද්දිස් ඇසෝසියේෂන් එක, මීඩියා යුනිට් එක, වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම වගේම පාසලේ ෆොටෝග්‍රැෆික් ඇන් ආර්ට් සොසයිටි එකත් අපි මෙතනදී දක්වලා තියෙනවා. එම් පාසලේ ගැලරි එකේ කොටසට ගියාට පස්සේ 2024 ක්‍රීඩා උත්සවය පැහැසාරණිය 2024 අපේ උත්සවය පළවෙනි දවසේ එක දවසක තිබ්බ මීඩියා වර්ක්ෂොප් එක පොසොන් පෙර පොය වැඩසටහනක් වගේම තවත් ඒ වගේ වැඩසටහන් රසක් අපි මෙතනින් දක්වලා තියෙනවා. මේ තියෙන්නේ 2024 වර්ෂයේදී සිදු වූ අපේ ක්‍රීඩා උත්සවය. ඒ වගේම පැහැසරණිය. මේක අපේ කලාව වලට අදාළව සිද්ධ වෙච්ච එකක්. නැවත පෙසොන් පරබෝ වැඩසටහන. පොසොන් පොයට කලින් දවසේ පොසොන් පොය නිමාඩු දෙන නිසා ඊට කලින් දවසේ අපි පැවැත්වූ වැඩසටහන තමයි අපි මෙතනින් දක්වලා තියෙන්නේ. ඒ වගේම ඕෆනේජ් එකට දුන්න ඩොනේෂන් එකක්, ඒ කියන්නේ අපේ බෞද්ධ සංගමය මගින් අනාථ ළමයි ඉන්න තැනකට දුන්න ඩොනේෂන් එකක් මෙතනින් දක්වලා තියෙනවා. නැවත ක්‍රීඩා ගැන කොටසට ගියාට පස්සේ අප පාසලේ ඇති සියලුම ක්‍රීඩා වර්ග අපිට මෙතන දක්වලා තියෙනවා. අපි ක්‍රිකට්, වොලිබෝල්, බාස්කට්බෝල්, ෆුට්බෝල්, චෙස්, බොක්සින් සහ කරාටේ, එයා රයිෆල් කියන ක්‍රීඩා ටික අපි දැන් දක්වලා තියෙනවා. ඊගොම අපහා සම්බන්ධ යන කොටසේදී අපේ පාසලේ ලිපිනය, දුරකථන අංකය, විද්‍යුත් තැපෑල මෙන්ම වෙබ් අඩවියද මෙතනින්ද අපි දක්වලා තියෙනවා. ඒ වගේම මෙතන අපි පාසල් සැලැත්මත් පාසලේ තේ කන්ටැක්ට් කරගන්න වලට අවශ්‍ය දේවල් මෙතන දක්වලා තියෙනවා. එසේම මෙතනදී අපේ Instagram page එක, YouTube නාලිකාව, Twitter page එක, Facebook නාලිකාව මෙතනින් දක්වලා තියෙනවා. ඒ වගේම අපි මුල් පිටුවේදී මෙතන අපේ මේ වෙබ් අඩවිය ඩෙවලොප් කරපු ටීම් එකක් මෙතනින් දක්වලා තියෙනවා. එතනදී වෙබ් අඩවිය සංවර්ධන කණ්ඩායමේ සියලුම දෙනාගේ ෆොටෝස් සමගද අපි මෙතන දක්වලා තියෙනවා. මේ වගේම මෙතනදී අපි බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය පිහිටලා තියෙන ලොකේෂන් එකත් තවත් දේවලුත් මෙතනදී අපි දක්වලා තියෙනවා. හයිබලවට කියාපත් තිබෙනවා සංජානන විසින් අපතන අපේ පාසල වෙනුවෙන් සිදු කෙරෙ මේ විද්‍යාත්මක වීමට අවශ්‍යයි. ඒ වෙනම අපේ ගේම ජනාධිපති විද්‍යාලයේ නම් සඳහන් කරලා තියෙනවා. අපේ පාසලේ නමද, ඊමේල් එකද, ටෙලිෆෝන් නම්බරද එතුවත් කරලා තියෙනවා. ඒ සමගම ස්පෙෂල් නෝටිස් සහ අපේ ඡායාරූප එතුවත් කරලා තියෙනවා. අපි පහලට යනකොට ඩවුන්ලෝඩ් එක්ස්එන් විසාර ඇඩ්මිෂන් යන තේමා තුනක් තියෙනවා. එයකට යනකොට අපි පාසලේ සාදරයෙන් පිළිගැනීමේ සඳහන් කරලා තියෙනවා. සිසුන් ගුරුවරුන් සේවා කාල අතර පන්ති කාම ලෙස කැටගරි තුනක් එකතුගත කරලා තිබෙනවා. පුවත් හා විශේෂ අවස්ථා ලෙස අපි සඳහන් කරලා තියෙනවා. දෙන්නටි පාසල ගැන ගෙමුවලු පාසල ගැන නිර්මලකොට අපගේ ඉතිහාසය සහ සම්ප්‍රදායන් පාසලේ ඉතිහාසය ආදී බෘහස්පතිවරු අනන්‍යතාවය
පාසලේ විනය නීති අදේ කරුණු කිහිපයක් ඉදිරිපත් කළ තියෙනවා. පාසලේ ඉතිහාසය ගැන ප්‍රකාශ කරනකොට 1918 ඉඳන් මේ සමග දක්වා වෙච්ච දේවල් ගැන සඳහන් කර තිබෙනවා. දැන් අපි ආදී විද්‍යාලය ප්‍රතිවිරෝධයට යමුමු. ආදී විද්‍යාලය ප්‍රතිවිරෝධයට යමු වෙනකොට 1918 සිට මේ දක්වා සේවය කර විද්‍යාලය ප්‍රතිවිරෝධ සඳහන් කර තිබෙනවා. දැන් අපි අනන්‍යතාවයට යමු. අනන්‍යතාවයට යනකොට පාසලේ පැතිකඩ දැක්ම සහ මෙහෙවර පාසල් ගීතයේ දාර්ජනය ආදර්ශ පාඨය පාසල් නිලවර්ණ පාසල් නිල ඇඳුම පාසල් නිල නිවාස වගේ කැටගරි කිහිපයක් තියෙනවා. අපි පාසලේ පැතිකඩ වෙත යමු. පාසලේ පැතිකඩ වෙනකොට මේ වගේ සඳහන් කර තිබෙනවා. දැන් අපි දැක්ම සහ මෙහෙවරට යමු. දැක්ම සහ මෙහෙවරත් අපි සඳහන් කර තිබෙනවා. දැන් පාසල් ගීතයට යමු. පාසල් ගීතයත් මේ වගේම සඳහන් කර තිබෙනවා. දැන් අපි රාජ්‍යන ආදර්ශ පාඨය වෙත යමු. දැන් පාසලේ පොදිය වෙත දැන් පාසලේ නිල වර්ණය අපේ සහත් සුදු වර්ණයයි. පාසලේ නිල ඇඳුම වෙත යමු වෙනකොට අපි මේ වගේ සඳහන් කර තිබෙනවා. ඊළඟ දේට යමු. ඊට පස්සේ අපි යමු පාසලේ විනය නීති ගැන. පාසලේ විනය නීති ගැන සඳහන් කර තිබෙනවා අපි. පස්සේ අපි පාසලේ සැලැස්ම වෙත යමු. මේ පාසලේ සැලැස්ම යොදා තිබෙනවා. ද්විතීයික කාංශයට යොමු වෙනකොට ගණිත කලා විද්‍යා වාණිජ්‍ය වගේ අපි අතුගත කර තිබෙනවා. අපි දැන් කලමනාකරණ විද්‍යාවට යොමු වෙනු. දැන් අපි පරිපාලන කමිටුවට යොමු වෙනු. පරිපාලන කමිටුවේ අපේ විද්‍යාපති මෙයා තනතුරු සහකාරී විද්‍යාපති තනතුරු නියෝජිත විද්‍යාපති තනතුරු සහකාරී විද්‍යාපති ලෙස කොටස් හතරකට යොදා තිබෙනවා. කාර්ය මණ්ඩලයට යොමු වෙනකොට විදුහල්පති පණිවිඩය නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය අධ්‍යන කාර්ය මණ්ඩලය අධ්‍යන කාර්ය මණ්ඩලය ශිෂ්‍යනායක මණ්ඩලය ඇතුළත් කර ගැනීම වගේ කැටගරි කිහිපයක් තියෙනවා. විදුහල්පති පණිවිඩය මෙලෙස සඳහන් කර තිබෙනවා. දැන් අපි නියෝජ්‍ය විදුහල්පති පණිවිඩයට යමු. නියෝජ්‍ය විදුහල්පති පණිවිඩයත් මෙලෙස සඳහන් කර තිබෙනවා. දැන් අපි ඇතුළත් කර ගැනීම ශිෂ්‍ය කාර්ය සාධක පුවත් හා විශේෂ අවස්ථා ලෙස සඳහන් කර තිබෙනවා. දැන් අපි පුවත් හා විශේෂ අවස්ථා වෙත යමු. ක්‍රීඩා උත්සවයේ බොක්සින් තරගාවලිය වගේ කැටගරි දෙකක් තිබෙනවා. අප පාසලේ ලබාගත් ජයග්‍රහණ වෙත අපි දැන් යමු වෙලා තියෙනවා. සමාජ හා සංගම වලට අපි යමු වෙනකොට ශාන්ත ජෝන් ගිරන්ලත් සේවය සූර්යවාද කණ්ඩායම අඩවි සංවර්ධන කණ්ඩායම නාට්‍ය සංගමය IT ක්ලබ් ලෙස වත් කිහිපයක්ම කණ්ඩායම් තිබෙනවා. අපහා සම්බන්ධ වන්නට අපි දැන් යමු. අපහා සම්බන්ධ වීමට විදිනේ සහ දුරකථන අංක විද්‍යුත් තැපෑල වෙබ් අඩවි සහ ඊමේල් ලෙස අපි වාද කිහිපයක්ම සහ අපේ පාසලේ පවතින ස්ථානයට සඳහන් කර තිබෙනවා. අපි මේ ආකාරයට අපගේ වෙබ්සයිට් එක නිර්මාණය කර තිබෙනවා. අපහා සම්බන්ධ වුණු ඔබ සැමට ස්තුතියි. අපි CNI ජාතික පාසලේ වෙබ් ඩෙවලොප් ටීම් එක අපි හදව වෙබ්සයිට් එක අපි ඉදිරිපත් කරන්න යනවා. ඉස්සලාම අපි කලාප අධ්‍යාපන කොට්ටාසෙන් සයිබර්ලෝඩ් පියාපත් හා සියලුම පාසල් වලින් අවසර. මේ තියෙන අපේ මුල් පිටුව මේකේ පාසල ගැන කෙටි හැඳින්වීමක් තියෙනවා. ඊට පස්සේ දැක්ම සහ මෙහෙවර ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ අපි පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව, ගුරුවරුන්, ඊට පස්සේ පාසලේ සේවා කාලය, පන්ති කාමර ගණන,
දක්වලා තියෙනවා. ඊට පස්සේ අපේ පාසල ගැන යටතේ අපේ පාසලේ ඉතිහාසය සහ ප්‍රාන්තදායන් අනන්‍යතාව පාසලේ නීති රීති පාසලේ ඉතිහාසය එක්ක පාසලේ ඉතිහාසය ඊට පස්සේ නිර්මාතෘන් ඊට පස්සේ අපි ආදි විදුහල්පතිවරු ගැන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපේ විෂය මාලාවේ ප්‍රාථමික අංශයයි ද්විතීක අංශය මෙයා කරලා තිනවා ගණිත කලා වාණිජ විද්‍යා තාක්ෂණ යන. ඊට පස්සේ පරිපාලන යටතේ කළමනාකරණ ව්‍යුහය ඊට පස්සේ පරිපාලන කමිටුව දාලා තිනවා. මේක තමයි අපේ පාසලේ සංවිධාය ව්‍යුහය. ඊට පස්සේ පරිපාලන කමිටුව මෙයා කරලා තිනවා. ඊට පස්සේ කාර්ය මණ්ඩලය ඒක යටතේ විදුහල්පති පණිවිඩය නියෝජිත විදුහල්පති පණිවිඩය අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩල හා ශිෂ්‍යනායක මණ්ඩලය ගැන සඳහන් කරලා තිනවා. ඊට පස්සේ පුවත්පත් හා විශේෂ අවස්ථා දාලා ශිෂ්‍ය පාර්ලිමේන්තුව දෙවන වාර විභාගය පිළිබඳව එහෙම විශේෂ ප්‍රවෘත්ති ඉදිරිපත් කරලා තිනවා. ඊට පස්සේ පාසල් ජයග්‍රහණ ගැන කතා ජයග්‍රහණ ඊට පස්සේ පාසලේ සමාජ හා සංගම් ඒ යටතේ බාලදක්ෂ පරිසරපට ලිප් සංවර්ධන කණ්ඩායම ගැන ඊට පස්සේ මීඩියා යුනිට් එක මේන් හෙඩ් බෝඩ් එකේ තව ICT සොසයිටි ඒකෙම තමයි වෙබ් ටීම් එක මේ කරන්නේ. ඊට පස්සේ ඒ විශේෂ අවස්ථා පිළිබඳ මේ කරුණු ඉදිරිපත් කියලා තිනවා. ඊට පස්සේ අප පාසල සමග සම්බන්ධ වන්න අවශ්‍ය තොරතුරු විස්තර ඇතුළත් කරලා තියෙනවා. Good morning everyone. I'm Chitmini Manjana from Sumedha College, Jamtha. And today I will be demonstrating the school website we have created using Joomla 4. So let's get started. In the menu, there are seven tabs called about our school, academic, achievements, news and highlights, clubs and associations, and gallery and contact us. And we'll go over each one of them separately. So on the home page, we have created a slideshow using the smart slider module. This includes some of the facilities and performances by Sumerians. It is a great visual introduction to our school. Just below the slideshow, there is a welcome section along with our mission and mission. Next, we have a section showcasing some of our school statistics like number of students, teachers, and years of service, and number of classrooms. Further down, you'll find the latest news and achievements section where we regularly update visitors with the latest achievements and events of our school. We also included a special link to the web development team. Here you can find, you can learn more about us and our work there. Finally, at the bottom of the page, there's an embedded Google Maps feature. So it is easy for anyone to find us. Now let's take a look at the About Our School section tab. There are three submenus called History and Traditions, Identity, Rules and Regulations. First up is History and Traditions. In the history, here we explain the background of our school, its origin, and milestones that makes our school unique. It also has separate pages for our school founder and our past principals. In the next, we have identity, which covers school profile, vision and mission, school song, crest and motto, school flag, school colors,
school uniform. House systems and the school pledge. Finally, the rules and regulations section. Now let's explore the academic tab. There are five subcategories called curriculum, administration, academic staff, admissions, and student performance. In the primary school curriculum, there is grade 1 to 5 curriculum included with bilingual instructions and a range of extracurricular activities. In the secondary school curriculum, you can see the available streams for GCE O-levels and GCE A-levels examination. In the administration tab, there's a submenu called management structure. This displays the management structure of Sumedha College in a flowchart. In the academic staff tab, there's a submenu. Moving on to the academic staff, I have created a principal's message of the secondary school, a principal's message of the primary school, sectional heads, administrative office, and the prefect's board. Next is admissions. Here you can apply online for grade 1 in our school. Finally, in the student performance, you can see the outstanding scholarship and A-level results of Sumedians. Now I hand over this to Sanitu to explain more about our website. Thank you, Chidini. So let's move on to achievements. So if you go to achievements, you can get the Island First scholarship exams and our first President Scout Award. And also our ICT Champions Tournament contestants. Also, if you go to news and highlights, you can see our latest news. Also, if you go to clubs and associations, and there is an association which we started newly. It is known as the Science Association. So if we click on it, we can get a review about it. Also, we can get some reviews from every part like this, like the photography club, the ID club, and of course, a web development team. So now let's move on to our gallery. In the gallery tab, we can get some of our latest events. So if you move on to the Science Association, or known as the Spirex, we can get lots of pictures about the event. And if we go to the gallery again, we can get our annual Indus House Sports Meet and our Sinhala and Tamil New Year. And also our facilities. So if we move on to our facilities, we can get that scouting, cricket nets, basketball courts, such as like that. You can get all the sports and other facilities. Now, if you want to contact us, we have the contact us tab, and we can scroll down a bit and we can get all the details about us. Thank you, everyone. Became a big journey because of you all. Thank you. සුබදැසනක් සයිසල් ලොකට ප්‍රියාපත් වැඩසටහන ඔස්සේ සිසු වෙබ් අඩවි නිර්මාණකරණ ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කරනු බබගම් මහගම සේකර මහා විද්‍යාලය නිල වෙබ් අඩවියයි ඔබට මේ අපේ ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ.
මෙම විභාගය ඉදිරිපත් කරන මම බබගම් මහගම සේකර මහවිද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන MA දානිදු අනුහස්. එසේනම් දැන් අප සූදානම් වන්නේ බබගම් මහගම සේකර මහවිද්‍යාලයේ මුල් පිටුව වෙත පිවිසීමටයි. ඔබට මේ පෙනෙන්නේ අප විද්‍යාලයේ වෙබ් අඩවියේ මුල් පිටුවයි. මෙතන download exam result and admission කියලා බටන් තුනක් තියෙනවා. ඔබට පුළුවන් මෙතනදී past papers download කරගන්න. ඒ වගේම විභාග ප්‍රතිඵල මෙතනින් ලබා ගන්නත්, ආයුධම් පත්‍රය මෙතනින් ලබා ගන්නත් ඔබට හැකියාවක් තිබෙනවා. පාසල පිළිබඳව කෙටි හැඳින්වීමක් මෙතන ඔබට දක්නට හැකියාවක් ලැබෙනවා. පාසලේ දැක්ම සහ මෙහෙවර අපි මේ විදිහට මෙතනට ඇඩ් කරලා තියෙනවා. පාසලේ සිසුන් 1680ක් සිටිනවා. ගුරුවරුන් 81 දෙනෙක් සිටිනවා. පාසල වසර 152 ක සේවා කාලයකින් සැපිරෙනවා සහ පාසලේ ගොඩනැගිලි 12කට අසල ප්‍රමාණයක් තිබෙනවා. පාසලේ සුවිශේෂී අවස්ථා කිහිපයක් අපි මේ විදිහට හෝම් පේජ් එකට ඇඩ් කරලා දෙනවා. වෙබ් අඩවිය සංවර්ධන කණ්ඩායම ඔබට දකින්න ලැබෙන්නේ මේ ඒ සංවර්ධන කණ්ඩායමයි. ගුරුවරුන් 3 දෙනෙකුගෙන් සමන්විත වෙබ් අඩවිය සංවර්ධන කණ්ඩායමේ නායකයා වන්නේ සජිත දිරුම. අප දැන් සූදානම් වන්නේ පාසල ගැන විමසීමටයි. පාසලේ අපගේ පාසලේ ඉතිහාසය ගැන තමයි මුලින්ම බලන්න යන්නේ. අපි පාසල ගැන තියෙන කැටගරි එක යටතේ අපි සූදානම් වෙනවා. මේ තියෙන්නේ පාසලේ ඉතිහාසය ගැන ඔබට මෙය කියවලා බලන්න පුළුවන්. මේ පාසලේ ඉතිහාසය ගැන වසර 152 ක ඉතිහාසයකට උරුමකම් කියන අපගේ පාසල ගැන තමයි මේ ඔබට දකින්න ලැබෙන්නේ. මේ කතාව ඔබට කියවලා බලන්න පුළුවන්. සහ පාසලේ විදුහල්පතිවරුන් ඔබට 1971 වසරේ සිට විදුහල්පතිවරුන් අපි පිළිවෙලින් මේ විදිහට මෙයට එකතු කරලා තියෙනවා. මෙවන විට පාසලේ වර්තමාන විදුහල්පතිවර විදුහල්පතිමාන් වශයෙන් කටයුතු කරන්නේ මේජර් සනත් පුෂ්පකුමාර මුදුන්කොට මහත්මයා. අපි ඊළඟට අධ්‍යයනය කියන කැටගරි එක යටතේ කාර්ය මණ්ඩලය මේ විදිහට අපි කොටස් කිහිපයකට බෙදලා තියෙනවා. අපි සූදානම් වෙන්නේ කාර්ය මණ්ඩලය කියන එක යටතේ විදුහල්පති පණිවිඩය බැලීමට. මේ ඔබට පෙන්නන විදුහල්පති පණිවිඩය ඊළඟට නියෝජ්‍ය විදුහල්පතිමියන්ගේ පණිවිඩය සහ මෙතන අපි ඉතු ගල්ලා තියෙනවා අධ්‍යයනය කාර්ය මණ්ඩලය. මේ විදිහට විස්තර ටික කිපින් පිටු අපි ඉතු ගල්ලා තියෙනවා සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය. ශිෂ්‍ය නායක මණ්ඩලය අපි පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් මේ විදිහට අපි ඉතු ගල්ලා තියෙනවා. හරි, අපි දැන් සූදානම් වන්නේ පාසලේ සුවිශේෂී අවස්ථා කිහිපයකට එකතු වෙන්නට. පාසලේ සුවිශේෂී අවස්ථා කිහිපයක් අපි මේ විදිහට එකතු කරලා තියෙනවා. මේ අපි 11 ශ්‍රේණියේ ශිෂ්‍යාවන් සඳහා රාත්‍රී පාඩම් කඩුවරක් පැවැත්වූ අවස්ථාවක්. මේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව මේ අපේ පාසලේ වොලිබෝල් ක්‍රීඩාවෙන් වසන්ත ලක්මාල් සහ දුලංජන් සංදීප කියන සොයරන් දෙදෙනා තේරී තිබෙනවා වොලිබෝල් තරගාවලියකට. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මන් සක්වල වැඩසටහන සඳහා මහගම සේකර මහාවිද්‍යාලය සමග සම්බන්ධ වන අවස්ථාවේ ඔබට මේ දකින්න ලැබෙන්නේ සහ වෙබ් අඩවි නිර්මාණ කරන වැඩමුළුව තමයි ඔබට මේ දකින්න හම්බෙන්නේ. පාසලේ සුවිශේෂී අවස්ථා කිහිපයක් අපි මේ විදිහට එකතු කරලා තියෙනවා. ඊළඟට පාසලේ ජයග්‍රහණ. ජයග්‍රහණ රැසකට උරුමකම් කියන මහගම සේකර මහාවිද්‍යාලයේ ජයග්‍රහණ අපි මෙන්න මේ විදිහට තමයි වෙබ් අඩවියට එකතු කරලා තියෙන්නේ. අපි ඊළඟට පාසලේ තිබෙන සමාජ හා සංගම් පිළිබඳවයි ඔබට මේ දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. පාසලේ බාරදක්ෂ පරිසර නියම කණ්ඩායම්, සිංහල සාහිත්‍ය සමිති, ඉංග්‍රීසි සාහිත්‍ය සමිති සහ වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම. අපි දැන් යමු වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායමට. අපි කල්පන්ත ඔබට පෙන්වුවා මේ තමයි ඒ වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම. පාසලේ සුවිශේෂී අවශ්‍යතා අපි ගැලරිය දක්වලා තියෙනවා. මේ විදිහට මේ පාසලට සුදුරු පරිගණක බෙදා දුන්න අවස්ථාවක් සක්වල වැඩසටහන යනදී අපි මේ විචල ගැලරියට එකතු කරලා තියෙනවා. ඒ වගේම පාසල සමග සම්බන්ධ වීමට අපේ ලොකේෂන් අපි මේ විදිහට ෂෙයා කරලා තියෙනවා සහ අංකයක් ලබා දීලා තිබෙනවා. ඒ වගේම Gmail ලිපිනය සහ මහගම සේකර මහාවිද්‍යාලයේ වෙබ් අඩවියට ඔබට දැන් පිවිසීමේ හැකියාවක් පවතිනවා. එසේනම් සයිබලවට පියාපත් වැඩසටහනටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ සමගම අපි අවසන් කරනවා. ගොඩක් ස්තුතියි.
සයිබලෝ ප්‍රියාපත් වැඩසටහන අතරේ අප පාසලේ අඩවිය සංවර්ධනය කිරීම පිළිබඳ පෙන්වීමට මම යන්නේ. මුලින්ම අපේ පාසල් වෙබ් අඩවියේ මුල් පිටුව ඔබට දිස් වෙනවා. මෙතන පිළිගැනීම යොදා දෙන දැක්ම සහ මෙහෙවර පාසලේ සිසුන් ගුරුවරුන් පාසලේ සේවා කාලය පුවත්තා විශේෂ අවස්ථා මේබඩ අපේ ලෝකේෂන් එක ස්කෝල වස අපේ පාසල ගැන කියන කැටගරිය අතේ අපේ අපගේ ඉතිහාසය සම්පදායතුවේ පාසල ඉතිහාසය කියන යටදේ පාසල ඉතිහාසය පිළිබඳ විස්තර දමා තිබෙනවා. නිර්මාතෘවලය ගැනත් පාසලේ මුල්ම විදුහල්පතිවරයා සිට දැන්ට සිටින විදුහල්පතිවරයා දක්වා සියලු විදුහල්පතිවරුන්ගේ නම් සහ වසරවල් තමා තිබෙනවා. ඊට පස්සේ අනන්‍යතාව කියන කොටසේ පාසලේ පැතිකඩ පිළිබඳවත් ඒ විස්තරත් තමා තියෙනවා. ඊට පස්සේ දැක්ම සහ මෙහෙවර පාසල් ගීතය පාසල් ගීතය චෞරාකාරිනු ඩවුන්ලෝඩ් කිරීමට පුළුවන්. ඒක අපිටම තිස්සාකාරිනු තමා තිබෙනවා. ඊට පස්සේ ලාංඡනය හා ආදාස පාඨයත් පාසල් කොඩියත් පාසලේ නිලවරණය නිල ඇඳුම පාසලේ නිල නිවාස පිළිබඳ විස්තරත් අපි අතුලත් කර තිබෙනවා. ඊට පස්සේ අපේ පාසල ගැන විනය රීති කියන යටදී අපේ පාසලේ විනය රීති පද්ධති පිළිබඳව ඉස්සර සියලු දේ අතුලත් කර තිබෙනවා. අධ්‍යයනය කියන කොටසේ විෂය මාලාව කියන යටදී දීතිකාංශයේ පමණයි අපේ තුවක් කරලා තියෙන්නේ. ඒකේ හේලව විෂයන් ඇතුළත් කරලා තිබෙනවා. තව පරිපාලනය කියන කොටසේ කළමනාකරණ ව්‍යුහය මේකේ කළමනාකරණ ව්‍යුහය පරිපාලන කමිටුව යොදා තිබෙනවා. කාර්ය මණ්ඩලයේ විදුහල්පති පණිවිඩය නියෝජ විදුහල්පති පණිවිඩය අධ්‍යන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම තොරතුරු අනධ්‍යන කාර්ය මණ්ඩලයත් අප පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලයත් දවා තිබෙනවා. දවසේ පුවත්තා විශේෂ අවස්ථා කියන එක රටේ අප පාසලේ මෙම සිකුරාදා පැය දිනුනීමේද නාට්‍ය පිළිබඳ ඉස්සරහ කියන ඊට පස්සේ ජයග්‍රහණ කියන කැටගරි එක යටතේ පාසල ලබාගත් ජයග්‍රහණ සිසුන් ලබාගත් ජයග්‍රහණ පිළිබඳ ඉස්සර ඇතුළත් කර තිබෙනවා. ද සමාජ හා සංගම් කියන කැටගරි යටතේ ඔබ පාසලේ විප්ලවි නිර්මාණය කරන කණ්ඩායමේ තොරතුරු ඇතුළත් කර තිබෙනවා. පස්සේ ගැලරි කියන එක යටතේ දීපවාලි උත්සවය කලා උළෙල සහ මේ වසරේ පැවැත්වූ ක්‍රීඩා උළෙලේ ඡායාරූප එක් කර තිබෙනවා.
අපහා සම්බන්ධවන කියන එක යටතේ අපේ පාසලේ ලිපිනය දුරකථනයන් කියා විදු ලිපිනය අපි එක්කොට තිබෙනවා. ස්තුතියි. මම අපි තාක්ෂණ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන වෙබ්සයිට් එක මේකේ අපි මුල් පිටුවට දාලා තියෙනවා ඉදිරිපස පාසල ඉදිරිපස පිළිබඳ ඡායාරූප සහ අපේ පාසලේ ලෝගෝ එක. ඒ වගේම පහත තියෙනවා පාසල පිළිබඳ කෙටි විස්තරයක්, දැක්ම සහ මෙහෙවර තියෙනවා. අපේ ඊළඟට අපි විස්තර දාලා තියෙනවා මානව හා භෞතික සම්පත් පිළිබඳ, ඊළඟට පුවත් හා විශේෂ අවස්ථා කොටස් තුනක් යටතේ තියෙනවා. ඊට පස්සේ අපි අපේ පාසලේ මැප් එක තියෙනවා. ඊට පහලින් තියෙනවා සිසුන්ට ප්‍රයෝජනවත් වෙන විශේෂ සම්බෙදි කිහිපයක්. මේ අපේ නෝටිස් එක මේ ඔක්තෝබර් මාස 6 වෙනි දින අපි මේ දෙමව්පියන්ගේ ඉල්ලීම මත මේ කරන්න කටයුතු කරන මේ ගුරු සහ දෙමව්පියන් අපිය වන්දනා වැඩසටහනක්. ඒක පිළිබඳ තමයි නෝටිස් එක දාලා තියෙන්නේ. පාසල ඉතිහාසය කෑරගල පද්මාවතී පිරිවෙන හා සම්බන්ධව 1918 දී ආරම්භ වූ පාසල බවට විස්තර ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම නිර්මාතෘවරු පාසලේ නිර්මාතෘවරු විදිහට පාසල ආරම්භ කිරීමට මුල් වූ අය සහ ඉඩම් පරිත්‍යාග කරපු අය පිළිබඳ තමයි මේ කෙටි විස්තරයක් දාලා තියෙන්නේ. ආදි විදුහල්පතිවරු මෙහිදී 1972 සිට මේ වෙනතෙක් විදුහල්පතිවරුන් තමා පොඩි ඡායාරූප ගැනීමේ අපහසුවක් නැහැ. ඒ හින්දා අපි ඡායාරූප දැම්මේ නැහැ. අනන්‍යතාවය ඔස්සේ පාසලේ පැතිකඩ දැන් ස්ක්‍රීන් එකේ තියෙනවා. දැක්ම සහ මෙහෙවර පාසල් ගීතය, ලාංඡනය හා ආදර්ශ පාඨය, පාසල් කොඩිය, පාසලේ නිල වර්ණය. අපි පාසල නිල වර්ණ විදිහට මෙරුන් සහ කහපාට යොදාගෙන තියෙනවා. ඒ වගේ මේවා අපි ටයි වලට, බැජ් වලට සහ පාසලේ කොඩියට අපි භාවිතා කරලා තියෙනවා. පාසල් නිල ඇඳුම මෙහිදී අපි දාලා තියෙනවා පාසලේ නිල ඇඳුම පිළිබඳ කෙටි විස්තරයක් සහ ඒ පිළිබඳ ඡායාරූප කිහිපයක්. පාසල් නිවාස අපි එක ශ්‍රේණියේ සිසුන් ඇතුළත් කරන විටදීම නිවාසවලට වෙන් කිරීමක් සිදු කරනවා. මේ තියෙන්නේ අපේ නිවාස තුන, ගැමුණු, විජේසිංහ. පාසලේ විනය නීති, පාසලට පොදු විනය නීති තියෙනවා. ඒ වගේම අපි අපේ පාසලට අනන්‍ය වූ විනය නීතිත් මේකට ඇතුළත් කරලා තියෙනවා. අධ්‍යයනය යටතේ ප්‍රාථමික අංශයේ අපි එක ශ්‍රේණියේ සිට පහ දක්වා පොදු විෂයන් පහක් උගන්වනවා. එවැගේම ද්විතීක අංශය පෙන්නුම් කරනවා පහ දාලා තියෙන විෂයන්. පරිපාලන කළමනාකරණ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, ප්‍රාථමික අංශ ප්‍රධාන, ද්විතීක අංශ ප්‍රධාන, පන්ති භාර ගුරුවරු, ශිෂ්‍ය නායක නායිකා, පන්ති නායක නායිකා. ඒ වගේම පරිපාලන කමිටුව, නියෝජ්‍ය විදුහල්පති සහ අංශ ප්‍රධානීන් ඇතුළත් කරලා තියෙනවා. කාර්යමණ්ඩලයේ විදුහල්පතිතුමාගේ පණිවිඩ අපි පළමුවෙන්ම දාලා තියෙනවා. පසුව නියෝජ්‍ය විදුහල්පතිතුමගේ පණිවිඩය, අධ්‍යන කාර්ය මණ්ඩලය, ගුරුවරු 19 දෙනෙක්ව නියුක්ත වෙලා තියෙනවා. පුවත් හා විශේෂ අවස්ථා, නිවාසාන්තර ක්‍රීඩා උළෙල, මව්පිය වන්දනා වැඩසටහන්. නිවාසාන්තර ක්‍රීඩා උළෙල යටතේ මේ වර්ෂයේ අපගේ පොඩි විස්තරයක් දාලා තිනවා. මව්පිය වන්දනා වැඩසටහන යටතේ අපි පොඩි විස්තරයක් පින්තූරයකට සමග ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ජයග්‍රහණ යටතේ කොට්ටාස සහ කලාප වශයෙන් අප ලබාගත් ජයග්‍රහණ පින්තූර ඇතුළත්ව පොඩි විස්තරයක් ඇතුළත් කරලා තියෙනවා. ඔබලන්ට පේනවා. සමාජ හා සංගම් අපේ
සමාජ හා සංගම් වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම තමයි අපි ඉස්සෙල්ලාම දාලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා අපේ කණ්ඩායමේ 10 දෙනා සහ අපේ අපිට මඟ පෙන්වන ගුරුතුමිය, ඒ වගේම පරිසර නියමුවන් මේ තියෙන්නේ පොඩි ඡායාරූපය සමග පරිසර නියමුවන් පිළිබඳ විස්තරයක්. අපි දැනට හරිත වර්ණ පදක්කම ලබාගෙන තියෙනවා, ඉදිරියේදී රජත පදක්කම ලබා ගැනීමට කටයුතු කරමින් යනවා. ඒ වගේම පාසල් සෞඛ්‍ය සමාජය හා රතුකුරුස සංගමයත් අපේ තියෙනවා. මේ තියෙන්නේ ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක් සහ ඡායාරූප කිහිපයක්. ගැලරියට ගියහොත් තියෙනවා පරිසර නියම වැඩසටහන, වාර්ෂික ක්‍රීඩා උත්සව, පරිසර නියම වැඩසටහන ඔස්සේ දැන් පින්තූර කිහිපයක් තියෙනවා. පාසල් පරිසර අලංකරණ යටතේ භෝග වගා, මල් වැවීම්, ගොඩ නැගිලි ඉදි කිරීම් ආදී ඡායාරූප දාලා තියෙනවා. ඒ වගේම සුහුරු පන්ති කාමරය ලබා දීම පිළිබඳත් ඡායාරූප දාලා තියෙනවා. අපි අපහා සම්බන්ධ වන්න මෙතන තියෙනවා අපේ ලිපිනය, දුරකථන අංක, විද්‍යුත් තැපෑල සහ වෙබ් අඩවිය. ඒ වගේම අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන් එකක් තියෙනවා සහ මැප් එකක් තියෙනවා. ඉතින් මෙතනින් අපේ වෙබ්සයිට් එක ඉවරයි. මේ අවස්ථාව ලබා දුන්නට ගොඩක් ස්තුතියි. දඟල ධර්මරාජ විද්‍යාලයේ ජෙහාර හංසජීත් අපේ පාසලේ නිල වෙබ්සයිට් එක ගත් කල අපිට මුලින්ම දැක ගන්න පුළුවන් අපේ පාසලේ නිල් ලාංඡනය අපි යොදාගෙන තිබෙනවා. ඒත් සමගම අපේ පාසලේ නර්තන අංශයේ පින්තූරය අපි යොදාගෙන තිබෙනවා. ඒ අතරම අපේ පාසලේ විවිධ අංශවලට සමගාමි පින්තූර අපි හෝම් ස්ලයිඩර් එක සඳහා යොදාගෙන තිබෙනවා. අපේ ප්‍රදේශය ඓතිහාසික වටිනාකම උසලනවා. එම ඓතිහාසික වටිනාකම අපි මෙම වෙබ්සයිට් එකේ පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ඓතිහාසික දංගල්ල ගැන විස්තරයක් අපි මේට එකතු කර තිබෙනවා. ඊට අමතරව අපේ ප්‍රදේශයටම ආවෙනික වෙච්ච දෙවි කෙනෙකුන් වන රංගල දෙවිඳුන් පිළිබඳව විස්තරයක්ද අපි මෙම සයිට් එකේ පළ කරලා තියෙනවා. ඒත් සමගම අපේ පාසලේ නිල ෆේස්බුක් පිටුව අපි මෙම වෙබ්සයිට් එකේ හයිලයිට් කරලා පෙන්නලා තියෙනවා. ඉන් පසු අපේ පාසලය වෙතට සාදරයෙන් පිළිගැනීමේ පණිවිඩයක් අපි දාලා තිනවා. එහි අපේ පාසලය පිළිබඳව කෙටි විස්තරයක් ඇතුළත් කරලා තියෙනවා. ඉන් පසු අපේ පාසලේ දැක්ම සහ මෙහෙවර අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉන් පසු ගත් කර අපේ පාසලේ දැනට සිසුන් 195ක්ද, ගුරු භවතුන් 27 දෙනෙක්ද, අපේ පාසලය සේවා කාලයේ වසර 113ක් සපුරලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් අපේ පාසලේ පන්ති කාමර 13ක් වැනි ප්‍රමාණයක් තියෙනවා. ඉන් ඔබට ගියොත් අපේ පාසලේ තිබූ විශේෂ අවස්ථා හා විශේෂ පුවත් මෙතනින් දක්වා තිබෙනවා. මෙම ස්ථානයේ අපේ පාසලේ වෙබ් ඩිවලප්මන්ට් ටීම් එක සඳහා වෙන්වනවා. ඉනුත් ඔබට ගියොත් අපේ පාසල ගැන කියන පිටුවේ අපේ පාසලේ ඉතිහාසය පිළිබඳව ගත්තොත් අපේ පාසලේ පටන් ගන්නා වර්ෂය වන විට හිට ශිෂ්‍යන් සංඛ්‍යාව ආදි විස්තර, අපේ පාසලේ පැරණි පාලකින් සම්බන්ධ විස්තර අපි මෙහි ඇතුළත් කර තියෙනවා. ඊට අමතරව අපේ පාසලේ නිර්මාතෘවරු පිළිබඳ තොරතුරුද අපි මෙහි ඇතුළත් කර තියෙනවා. ඉනුත් ඔබට ගියොත් ඉතිහාසය සහ සම්ප්‍රදායන් පිටුවෙහි අපේ පාසලේ සිටි ආදි විදුහල්පතිවරුන් පිළිබඳව, ඔවුන් සේවා කරපු කාලය පිළිබඳව විස්තරද අපි මෙහි ඇතුළත් කරලා තියෙනවා. ඔබට ගියොත් අපේ පාසලේ අධ්‍යයන පිටුවේ අපේ පාසල ප්‍රාථමික අංශයේ සහ ද්විතීක අංශයේ යන අංශ දෙකින්ම සමන්විත වෙනවා. ප්‍රාථමික අංශයේ පිටුවේ අපේ පාසලේ 1 වසරේ සිට 5 වසර දක්වා ශිෂ්‍යයන්ට ඉගෙනගත හැකි විෂයන් අපි මෙහි ඇතුළත් කරලා තියෙනවා.
කුඩා විස්තරයක්ද සමගම අපි මෙහි ද්විතීක අංශයට ගියොතින් ද්විතීක අංශයේ අපේ පාසලේ 12 ශ්‍රේණියේ 13 ශ්‍රේණියේ උසස් පෙළ අපේ පාසලේ කලා විෂය ධාරාව පමණයි හැදෑරිය හැකි. එහි හැදෑරිය හැකි විෂයන් අපි මෙහි ඇතුළත් කරලා තිනවා. 10 11 සාමාන්‍ය විෂයන් සහ කාණ්ඩ විෂයන් අපේ පාසලේ ඉගැන්වෙන විෂයන් අපි මෙහි ඇතුළත් කරලා තිනවා. ඊටත් අමතරව අපේ පාසලේ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබිය හැකි විෂයන් අපි මෙහි ඇතුළත් කරලා තිනවා. සෞන්දර්ය විෂයන් සමගම ඉනුත් ඔබට ගොස් අපේ පාසලේ පරිපාලන පිටුව ගැන බැලුවොත් අපි අපේ පාසලේ කළමනාකරණ ව්‍යුහය අපි මෙසේ රූප සටහනක් මගින් ඉදිරිපත් කරලා තියෙනවා. ඊටත් අමතර පරිපාලන කමිටුව අපේ පාසලේ විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමියන් අපි මෙහි ඇතුළත් කරලා තියෙනවා. ඊටත් අමතරව කාර්ය මණ්ඩලයේ අපේ විදුහල්පතිතුමාගේ පණිවිඩය අපේ විදුහල්පතිතුමා අපේ පාසලේ නිල වෙබ්බඩවිය වෙනුවෙන් නිකුත් කරපු පණිවිඩය මෙම ස්ථානයේ ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව නියෝජ්‍ය විදුහල්පති තුමියගේ පණිවිඩයද මෙහි ඇතුළත් කරලා තියෙනවා. ඊටත් අමතරව අපි ගත්තොත් මෙම පිටුවෙහි අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අපේ පාසලේ ගුරුභවතුන්ගේ රූප සටහන් සහ ඔවුන්ගේ තනතුර නම ආදී අපි මෙහි ඇතුළත් කරලා තියෙනවා මෙම වගුවේ. ඊට අමතරව අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද අපි මෙහි ඇතුළත් කරලා තියෙනවා. ඊටත් අමතරව අපි ගත්තොත් අපේ පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලය අපි මෙහි ඇතුළත් කරලා තියෙනවා ඔවුන්ගේ තනතුරද සමගින්. අපේ පුවත් සහ විශේෂ අවස්ථා අපි මේකේ ඇතුළත් කරලා තියෙනවා මෙම පුවත් සහ විශේෂ අවස්ථා සෙක්ෂන් එකේ. අපේ පාසලේ ජයග්‍රහණ පිටුව ගැන අපි බැලුවොත් අපේ පාසලේ පාසල් සිසුන් ලබාගත් වර්තමාන ජයග්‍රහණ අපි මෙහි ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට අපේ පාසලේ සමාජ හා සංගම් පිටුව අපි බැලුවොත් එහි අපේ පාසලේ නර්තන කණ්ඩායම, ගායක හා වාදක කණ්ඩායම, සෞඛ්‍ය කමිටුව, අපේ වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම, පරිසර නියම කණ්ඩායම ආදී සංගම් අපි මෙහි ඇතුළත් කරලා තියෙනවා. අපේ පාසල් ගැලරිය බැලුවොත් අපේ පාසලේ තිබූ විශේෂ අවස්ථා උත්සව ආදීෙහි ෆොටෝ අපි මෙහි ඇතුළත් කරලා තියෙනවා. මේ ආකාරයෙන් ඉනුත් ඔබට ගොස් අවසානයේ අප හා සම්බන්ධ වන පිටුවේ අප පාසල හා ඔබ සම්බන්ධ විය හැකි ක්‍රම අපි මෙහි ඇතුළත් කරලා තියෙනවා. එනම් අප පාසලේ ලිපිනය, දුරකථන අංකය, විද්‍යුත් තැපැල් ලිපිනය සහ වෙබ් අඩවි ලිපිනය අපි ඇතුළත් කරලා තියෙනවා. ඊටත් අමතරව මෙන්න මේ ෆෝම් එක ඔබට පිරවීම මගින්ද අපට කිසියම් පණිවිඩයක් ඔබට ලබා දීමට තිබේ නම් ලබා දිය හැකි. අයිබෝවන්, සියලු දෙනාටම සුබ දහවලක් වේවා. මම රතුපසල බෝධිරාජ කනිෂ්ඨ විද්‍යාලය නියෝජනය කරමින් 11 ශ්‍රේණියේ එන් ලෝචනා කාවින්දි. අපි පාසලේ වෙබ්සයිට් එක නිර්මාණය කරන්න ප්‍රධාන මාතෘකා ලෙස යොදාගත්තා අපේ පාසල ගැන අධ්‍යයනය, පුවත් හා විශේෂ අවස්ථා, ජයග්‍රහණ, සමාජ හා සංගම්, ගැලරිය අප හා සම්බන්ධ වන්නේ කියලා මාතෘකා. අපේ පාසල ගැන කෙටි හැඳින්වීම, පාසලේ දැක්ම සහ මෙහෙවර, අපේ පාසලේ සිසුන් ගණන, ගුරුවරුන් ගණන, පාසලේ සේවා කාලය සහ පාසලේ තියෙන පන්ති කාමර ගැන සඳහන් කරා. පුවත් හා විශේෂ අවස්ථාවලට අපේ පාසලේ පැවැත්වපු මිහිඳු පෙරහැර, වෙසක් පොහොය නිමිත්තෙන් සිල් සමාදන් වෙච්ච පෙර පොය වැඩසටහන, ඒ වගේම
නිවාසාන්තර ක්‍රීඩාවලල පින්තූර සමග කෙටි විස්තරයක්ද ඇතුල් කරා. ඊළඟට අපි අපේ පාසල ගැන කතා කරොත්, අපේ පාසලේ ඉතිහාසය හා සම්ප්‍රදායන් යටතේ පාසලේ ඉතිහාසය, නිර්මාතෘවරු, ඒ වගේම ආදි විදුහල්පතිවරු ගැන සටහන් කරා. අප පාසලේ නිර්මාතෘවරුන් ගැන විස්තරයක්ද, ආදි විදුහල්පතිවරු ගැන ඉදුවල සහ විදුහල්පතිවරුන්ගේ සේවා කාලය පිළිබඳවත් මේ වෙබ්සයිට් එකට අපි ඇතුළත් කරා. ඊළඟට අපි අපේ පාසල ගැන අනන්‍යතාව ගැන කතා කළොත්, අපේ පාසලේ පැතිකඩ, පාසල ආරම්භ දිනය, පාසලේ පැතිකඩ ගැන විස්තර මේ ආකාරයට අපි ඇතුළත් කරා. ඒ වගේම අපේ පාසලේ දැක්ම සහ මෙහෙවරක්, පාසල් ගීතයක්, පාසලේ ලාංඡනය හා ආදර්ශ පාඩයක්, පාසල් කොඩියේ ඡායාරූපයකුත් ඇතුළත් කරා. අපේ පාසලේ නිලවර්ණය වෙන්නේ කහවර්ණයේ සහ මෙරෝන් වර්ණයයි. අපේ පාසලේ නිල ඇඳුම සහ අපේ පාසලේ නිල ඇඳුම ගැනද අපි විස්තර ඇතුළත් කරා. ඒ වගේම අපේ පාසලේ නිල නිවාස, අපේ පාසලේ නිල නිවාස තුනක් තියෙනවා. එනම් තිස්ස, විජය, ගැමුණු ලෙස අපි සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි අපේ පාසල ගැන පාසල් විනය නීති රීති මේ වෙබ්සයිට් එකට ඇතුළත් කරා. අපේ පාසලේ අධ්‍යයනය ගැන අපි කතා කරොත්, අපි එකට විෂයමාලාව ප්‍රාථමික අංශය හා ද්විතීක අංශය ලෙස ඇතුළත් කරා. පරිපාලනය ගැන කතා කරොත්, පරිපාලනයත් කළමනාකරණ ව්‍යූහය, පරිපාලන කමිටුව, කාර්ය මණ්ඩලය ලෙස ඇතුළත් කරා. කාර්ය මණ්ඩලය යටතේ පාසලේ විදුහල්පතිතුමියගේ පණිවිඩය, නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ පණිවිඩය අපි මේ වෙබ්සයිට් එකට ඇතුළත් කරා. ඒ වගේම අපේ පාසලේ අධ්‍යන කාර්ය මණ්ඩලයේ ඡායාරූපත්, අධ්‍යන කාර්ය මණ්ඩලයේ ඡායාරූපත්, ශිෂ්‍යනායක මණ්ඩලයේ ඡායාරූපත් අපි මේ වෙබ්සයිට් එක නිර්මාණය කිරීමේදී ඇතුළත් කරා. අප පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක, නායක නායිකා, උපනායක නායිකාද අපි මේකේ නම් කරලා තියෙනවා. පාසලේ පුවත්හා විශේෂ අවස්ථාවලට අපි ඇතුළත් කරා. පාසලේ විශේෂ අවස්ථා හා ඉසව් පිළිබඳ ප්‍රවෘත්ති අපි පොසොන් පොහොය නිමිති කරගෙන විහිදු පෙරහැරක් පැවැත්වුවා. ඒ වගේම වෙසක් පොහොය නිමිති කරගෙන සිය සමාදන් වීමේ පෙර පොහොය වැඩසටහනක් සංවිධානය කරා. පාසලේ නිවාසාන්තර ක්‍රීඩාවලල ගැනත් අපි මේ පුවත්හා විශේෂ කියන බව යටතේ ඇතුළත් කරා. අපි පාසලේ ජයග්‍රහණ ගැන අපි කතා කරා. අපි පාසල් සිසුන් සංගීත තරඟ වලට සහභාගී වී දෙවන අවස්ථාව, ඒ වගේම වොලිබෝල් තරඟාවලිය සඳහා සහභාගී වෙලා අනුශූරතාව ලබාගෙන තියෙනවා. ඒ පිළිබඳ අපි ජයග්‍රහණ යන මාතෘකාව යටතේ ඇතුළත් කරා. අප පාසලේ සමාජ හා සංගම් තුනක් පිහිටවලා තියෙනවා. වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම 2024, ඉංග්‍රීෂ් ඇසෝසියේෂන් IT ක්ලබ් කියලා අපි සංගම් පිහිටවලා තියෙනවා. අප පාසලේ ගැලරියට අපි අවුරුදු උත්සවය සහ පෙරපොය වැඩසටහනේ ඡායාරූප ඇතුළත් කරලා තියෙනවා. අප පාසල හා සම්බන්ධවන්න භාවිත කරන්න පුළුවන් ලිපිනය, දුරකථන අංකය, විදුලි තැපැල, වෙබ් අඩවි භාවිත කරන්න පුළුවන් අප පාසල හා සම්බන්ධ වීමට. ඒ වගේම අප පාසලේ සිටියමද අපි ඇතුළත් කරලා තියෙනවා මේ වෙබ්සයිට් එක නිර්මාණය කිරීමට. මම
ඌරපල මධ්‍ය මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිව්‍ය විද්‍යාරත්න සිසුවා. අද මම ඉදිරිපත් කරන්නේ ඌරපල මධ්‍ය මහා විද්‍යාලයේ වෙබ් අඩවි නිර්මාණ කණ්ඩායම විසින් පාසල වෙනුවෙන් නිර්මාණය කරන ලද වෙබ් අඩවියයි. මුලින්ම අපේ මුල් පිටුව තියෙනවා. මුල් පිටුවට අපි මුලින්ම ස්ලයිඩ් ඉමේජස් තුනක් දැන්ට යන්න දාලා තියෙනවා. ඊට පස්සේ අපි පාසලේ වෙල්කම් නෝට් එක දාලා තියෙනවා. ඊට පස්සේ අප පාසලේ දැක්ම සහ මෙහෙවර අපි දාලා තියෙනවා. ඊට පස්සේ අපේ පාසලේ මේ වෙනකොට සිසුන් 1937ක්, ඒ වගේම ගුරුවරු 100ක්, ඒ වගේම පන්ති කාමර 54ක් වගේම අපේ පාසලට මේ වෙනකොට වසර 149ක් වෙනවා. ඊට පස්සේ අපි දාලා තියෙනවා පාසලේ විශේෂ අවස්ථා සහ පුවත්. ඊට පස්සේ අප පාසලේ වෙබ් ඩෙවලොප්මන්ට් ටීම් එක දාලා තියෙනවා. ඊට පස්සේ අපි අප පාසලේ මැප් එක සහ අප පාසලේ නම, දුරකථන අංක සහ ඊමේල් ලිපිනය දාලා තියෙනවා. මීළඟට අපි යමු අප පාසල ගැන පොඩි විස්තරයක් දැන ගැනීමට. මුලින්ම අප පාසලේ ඉතිහාසය බලමු. අප පාසල නිර්මාණය කරලා තියෙන්නේ 1975, 1887 අතර කාලයක් තුළ. අපි පාසල ඉතිහාස පිටක පාසල ඉතිහාසය ගැන කෙටි විස්තරයක් දාලා තියෙනවා. ඊට පස්සේ අප පාසලේ නිර්මාතෘ වන මේ විතගම්මන අලගියවන්න මොහොට්ටි අපාමිලාගේ බ්‍රවුස් අප්පුහාමි මහතා ගැන පොඩි විස්තරයක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි අප පාසලේ මේ වෙනතුර හිටපෝ පාසලේ විදුහල්පතිවරු දාලා තියෙනවා. ඊට පස්සේ අප පාසලේ අනන්‍යතාවය පාසල් ප්‍රතිකට අපේ පාසල ආරම්භ වී තියෙන්නේ 1975. අපේ පාසල දක්ම සහ මෙහෙවර විස්තරාත්මකව දාලා තියෙනවා. ඊට පස්සේ අපි අපේ පාසලේ පාසල් ගීතය දාලා තියෙනවා. ඒ වගේම අපේ පාසලේ ලාංඡනය සහ ආදර්ශ පාඨය දාලා තියෙනවා. ඊට පස්සේ අපි අපේ පාසලේ පාසල් කොඩිය, ඒ වගේම නිල වර්ණ, නිල ඇඳුම්, වගේම අප පාසලේ නිල නිවාස හතර අපි දාලා තියෙනවා. ඊට පස්සේ අප පාසලේ තියෙන විනය නීති රීති දාලා තියෙනවා. ඊට පස්සේ අපි අප පාසලේ විශ්ව මාලාව සාමාන්‍ය පෙළාංශයේ වෙනමත්, විශේෂ පෙළාංශයේ වෙනමත් දාලා තියෙනවා. සාමාන්‍ය පෙළාංශයේ විෂය නමය, විශේෂ පෙළාංශයේ විෂය ධාරා පහක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි අප පාසලේ කළමනාකරණ ව්‍යූහය දාලා තියෙනවා. ඊට පස්සේ අප පාසලේ කාර්යමණ්ඩලය කොටසේ මුලින්ම අපි පාසලේ විද්‍යාලපතිතුමාගේ පණිවිඩය දාලා තියෙනවා. ඊට පස්සේ අපි අධ්‍යන කාර්ය මණ්ඩලය දාලා තියෙනවා. ඊට පස්සේ අපි අනධ්‍යන කාර්ය මණ්ඩලය දාලා තියෙනවා. ඒ වගේම ශිෂ්‍ය නායක මණ්ඩලය, ප්‍රධාන ශිෂ්‍ය නායක, උපප්‍රධාන ශිෂ්‍ය නායක නායිකා කට්ටියගේ විස්තර දාලා තියෙනවා. ඊට පස්සේ අපි අපේ පාසලේ ජලරිය වෙත යමු. ජලරිය අපි කොටස් ලෙස බෙදලා ඊට පස්සේ අපේ තිබ්බ නාණිපේම ප්‍රදර්ශනයත් මේ ෆොටෝස් එහෙම දාලා තියෙනවා. ඒ වගේම අපේ ICT යුනිට් එක. ඊළඟට අපි ලබු වාසලේ සමග්‍රහ සමාගම් වලට යමු. ඊට පස්සේ අපේ පාසලේ මාධ්‍ය ඒකකය, ඡායාරූප ඒකකය, නාණිපේම ඒකකය සහ වෙබ් අඩවි නිර්මාණ කණ්ඩායම් මෙතන තියෙනවා. අපි යමු මෙතන නාණිපේම සංගමයට. ඊට පස්සේ එතන අපි දාලා තියෙනවා ඒක ඉන්න කට්ටිය. ඊට පස්සේ අපාසලේ විබ්බඩ නිර්මාණ කණ්ඩායමේ විස්තර අපි දාලා තියෙනවා. ඊට පස්සේ අපි අපාසලේ පුවත්පත් විශ්ලේෂණක අවස්ථාව වලට යනවා. ඒ කියන්නේ මුලින්ම තියෙනවා මේ මෑතකදී තිබු නවනිපයම් සංගය විසින් සංයෝජනය කරපු ප්‍රදර්ශනය. ඊළඟට අප අපාසල විසින් ලබාගත් ජයග්‍රහණ දාලා තියෙනවා. අපාසලේ වොලිබෝල් කණ්ඩායම විසින් 18 පාල බාලක වොලිබෝල් කණ්ඩායමෙන් කලාපහ කොට්ටාස තරගයේ ජයග්‍රහණ සහ අප පාසලේ තූර්යවාදන කණ්ඩායම විසින් සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. ඊට අසභ්‍යම් අප පාසලේ මුතු පලස අපි මෙතනට දාන්නේ අප පාසලේ ළමුන් විසින් නිර්මාණය කරන ලද පින්තූර කවි
ඒ වගේ ඒවා නිසදස් වගේ ඒවා ඒවලට ගියාම අපේ තියෙන ඔන්ලයින් පේපර්ස් ඒ වගේම පාස්ට් පේපර්ස් ඒ වගේම වීඩියෝ සම්මන්ත්‍රණ පළාත්පත්තර පත්‍ර වගේ ගොඩක් ඒවා අපේ ඔන්ලයින් පත්‍රණ පත්‍ර වලට ගියාට පස්සේ මෙතන අපිට මෙතනට ගිහිල්ලාම පේපර් එක කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ පාසලේ දුරකථන අංකය, පාසලේ ජීමේල් ලිපිනය, ඒ වගේම වෙබ් අඩවිය, ඒ වගේම මැප් එක අපි දාලා තියෙනවා. Good afternoon everyone. Albaria Mahavidyalayatil kalvi katkum taram pannanen kalvi katkum Jaihan. Saber loda piyapath nihachi ditatti moolam engalukku inda vaippai valangiyadhukku malichi adaigirom. Idodu emathu website pakkathukku sellalam. Idil naangal moondru vidayangalai ulladakkiyullom. Facebook exam result admission adepol எமது பாட் எல்லாரும் எனது பாடசாலைக்கு வரவேற்றுக் கொள்கிறோம். அதோடு எமது பாடசாலை விஷன் அண்ட் மிஷன் இதில் குறிப்பிட்டுள்ளோம். எமது பாடசாலையில் கல்வி கற்கும் மாணவர்கள் எண்ணிக்கை 855, அதே போல் ஆசிரியர்களின் எண்ணிக்கை 53. எமது பாடசாலை 135 வருடங்கள் பழமையானது. இப்பாடசாலையில் வகுப்புகள் 31 உள்ளது. எமது பாடசாலை பிரதேசத்தின் மெப் இவ்வெப்சைட்டில் காட்டப்பட்டுள்ளது. வரலாறு மற்றும் மரபுகள், இதில் எமது பாடசாலை வரலாறு குறிப்பிடப்பட்டுள்ளது. எமது பாடசாலை 1889 ஆண்டு ஆரம்பிக்கப்பட்டது. கிட்டத்தட்ட 135 வருட காலமாக இப்பாடசாலை ஆரம்பிக்கப்பட்டு இப்பொழுது நல்ல ஒரு நிலைமைக்கு வந்துள்ளது. பல சாதனையாளர்களையும் பாடசாலை உருவாக்கி சமூகத்துக்கு நல்ல பெயர்களையும் திரட்டி கொடுத்துள்ளது. எமது பாடசாலையின் செகண்டரி ஸ்ட்ரீம்களை எடுத்துக்கொண்டால் கொமர்ஸ் ஸ்ட்ரீம், ஆர்ட்ஸ் ஸ்ட்ரீம் என்று இரண்டு ஸ்ட்ரீம்கள் எமது பாடசாலை உள்ளது. எமது பாடசாலையின் மேலாண்மை அமைப்பு, எமது மேலாண்மை குழுவின் பிரசிடனாக எமது பாடசாலை பிரின்சிபல் அஸ்மீர் அவர்கள், பாடசாலையின் ஸ்டாஃப் ஆசிரியர்கள் 53 பேர் இருக்கின்றனர். இப்பக்கத்தில் எமது பாடசாலையின் சுய விவரங்களை நாம் எமது பாடசாலையின் பார்வை மற்றும் பணி விஷன் அண்ட் மிஷன், அதே போல் எமது பாடசாலை கீதத்தையும் நாம் இப்பக்கத்தில் பதிவிட்டுள்ளோம். எமது பாடசாலையின் குறிக்கோளையும் இப்பக்கத்தில் குறிப்பிட்டுள்ளோம். குறிக்கோள் என்னன்னா நல்ல சிறந்த பிரஜைகளை உருவாக்குதல் தான் இப்பாடசாலையின் குறிக்கோளாகும். எமது பாடசாலையின் கொடி இங்கு காட்டப்பட்டுள்ளது. எமது பாடசாலையின் நிறம் மெரூன் கலரும் எல்லோ கலர். பாடசாலை பிரைமரி மாணவருக்கான சீருடை நீல நிறமான ஷோர்ட் கலசனும் வெள்ளை கைகட்ட ஷேட்டும் டையும். அதே போல் செகண்டரி மாணவர்களுக்கு லாங் ட்ரௌசர் ஒயிட் கலர் அண்ட் ஒயிட் ஷேர்ட், பிளாக் சாக்ஸ், பிளாக் ஷூ. எமது பாடசாலை 3 இல்லங்கள் காணப்படுகின்றன. நஜும் கமர்சம்ஸ் ஸ்போர்ட் துறையான விளையாட்டுகளும் இங்கு சிறந்த விளையாட்டு வீரர்களும் இருக்கின்றன. அதாவது எமது பாடசாலையில் ஃபுட்பால் எடுத்துக்கொண்டால் 3 அணிகள் உள்ளன. அண்டர் 20, அண்டர் 18, அண்டர் 17. அண்டர் 20 3 வருடங்களாக கம்ப மாநிலத்தில் சாம்பியன் அடித்து கிரவுண்ட் சாம்பியன் அடித்துள்ளது. எம்எல்ஏ தொடர்பு கொள்ள இந்த கீழுள்ள எமது பாடசாலையின் ஃபோன் நம்பர், இமெயில், லொகேஷன் இங்கு குறிப்பிடப்பட்டுள்ளது. இந்த அப்படியே ஸ்மார்ட் ஸ்லைட் எக அப்போ மெத்தன இடத்துல தின ஸ்லைட் தப்பர பகம் பாட்ட மாறினோம். ஏக மாறுவன் அனிமேஷன் எக வினஸ் கல்லா தின ஏற டெம்ப்ளேட் எம இலங்கட்டு அப்போ மெத்தன அப்போ மே கண்டென்ட் தியா
අපි එඩිට් කරලා තියෙන අපේ ටයිටල් වල history traditions identity academy news highlights identity වල ගියාම අපි school profile එක වෙනස් කරලා තියෙනවා school profile එක ඊළඟට vision and the mission ඒ වගේම ඊළඟට school song එක අපේ christian motto අපි මෙතන අපේ icon එක add කරලා තිනවා අපේ badge එක school එකේ ඊළඟට school flag අපේ මුල් පිටුව central college කියලා අපේ රූප වෙනස් වෙනවා ඒ වගේම අපි links add කරලා තියෙනවා textbook dp education examination වලට යන්න ඒ වගේම අපේ පාසලේ ඡායාරූපයක් එක්ක දාලා තියෙනවා දැක්ම සහ මෙහෙවර ඒ වගේම අපේ සිසුන් ගාන ගුරුවරුන් සේවා කාලේ පන්ති කාමර දාලා තියෙනවා අපේ school map එක දාලා තියෙනවා ඊළඟට අපේ පාසල ගැන අපේ ඉතිහාසය සහ සම්ප්‍රදායන් ගත්තාම පාසලේ ඉතිහාසය මේ විදිහට අපි දාලා තියෙනවා ඊළඟට අපේ පාසලේ ආදි විදුහල්පතිවරුන් දාලා තියෙනවා අධ්‍යයනයේ විෂය මාලාවන් වල දිතිකාංශයේ අපේ පාසලේ තියෙන සියලුම විෂය ධාරාවන් අපි ඇඩ් කරලා තියෙනවා ඊළඟට පරිපාලන අංශයේ සංවිධාන ව්‍යුහය තියෙනවා ඊළඟට ස්කෝලේ පරිපාලන කමිටුව තියෙනවා විදුහල්පතිතුමා ඇතුළුව ඊළඟට පාසලේ අනන්‍යතාවය ඒ වගේම අපිට විදුහල්පතිතුමාගෙන් ලැබුණු විදුහල්පති පණිවිඩය නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය සහ අපේ පාසලේ අධ්‍යන කාර්ය මණ්ඩලය ඊළඟට අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය නායක මණ්ඩලය අපි ඇතුළත් කරලා තියෙනවා කාර්ය මණ්ඩලයේ විදිහට ඊළඟට අපි පුවත්පත් හා විශේෂ අවස්ථා කියන නිර්මාණය කර අපේ ස්කෝලේ විශේෂ අවස්ථා සහ බ්ලඩ් මේක එක දේවල් පිළිබඳව ඊට පස්සේ අපි ජෑග්ස්පේ පාසල ලබාගත් ජයග්‍රහණ විස්තර කරලා තියෙනවා මේ විදිහට ඊට පස්සේ සමාජ සංගම් විදිහට අපි මෙහෙම සමාජ සංගම් ඇතුළත් කරලා තිබෙනවා මැඩම් තව සමාජ සංගම් ඇතුළත් කිරීම තිබෙනවා අපිට කාලේ මදිනේ ඇතුළත් කරගන්න ඊපස්සේ අපේ ගැලරිය මේ විදිහට අපි පෙන්ලා දීලා තියෙනවා ඊළඟට අප හා සම්බන්ධ වන්න කියන එක අපි පෙන්වන අපේ දුරකථන අංකයේ ඊමේල් එක වෙබ් අඩවි විදිහට අපේ මැප් එකත් මෙතන තියෙනවා ඊළඟට අපේ මෙතන අපේ පාසලේ ලිපිනය දුරකථන අංකයේ තියෙනවා ආයි මෙතන useful links ටිකක් තියෙනවා ඊපස්සේ අපේ මුල් පිටුවේ අපි මේ වෙබ් අඩවි සඳහා කොළ සහ කහ අපි ස්කෝලේ නියෝජනය කරන වර්ණ භාවිතයකට තියෙනවා ආයි අපි special notice වලට අපි මේ children's day එකයි අපේ ස්කෝලේ තිබ්බ science day එක ඇතුළත් කරලා තියෙනවා ඊස් අපේ Facebook YouTube links ඇතුළත් කරලා තියෙනවා ස්තුතියි වැඩි Good morning everyone. I am from Rambonyang Mahavidyalaya and I am Udant. We chose English language to describe our website because our school includes many religions like Buddhism, Muslims and Christians. This is our school homepage and we uploaded a slideshow. In front of the page, you can see our welcome note and under the homepage, you can see our school vision and mission. After that, you can see the number of students, teachers, years of service, and classrooms. Now you can see our school latest news and achievements. And this is our school location from the Google Map. This is our main menu. We uploaded 8 sub-menus. They are home, academic, news and highlights, achievements, clubs and association, and the gallery. This is our history and traditional page. We uploaded many details about our school history.
Under the history and traditional, we can see the history of founders and past principles. Next, in the identity submenu, you can see 8 articles. They are school profile, mission and mission, school song, dress and motto, school flag, school color, school uniform, house system. And next, under the third submenu, we upload 5 articles about academic. In this page, we can see news and highlights. Under this page, there are some news and highlights like new 3-story building for school, inter-house athletic meet, grade 5 exam heroes, what to expect from the news library. Next, under the club and association, we uploaded 6 clubs. The gallery submenu, we uploaded many photos of recent events, such as new building opening, new school website launch, Philippine chanting program, laying foundation to new building. Now shall we see some photos? At last, you can contact us with these 4 things. You can contact us here, Google Map, contact number, and these 2 images. That's all about our presentation. Thank you very much for listening. හෙඩලයින් 6 එක පාවිච්චි කරලා තක්ෂිලා කොලෙජ් කියලා ඉස්සර නම දාලා තිනවා මුල් පිටුවේ දාලා තිනවා මේ ඉස්කෝලේ ෆොටෝස් ටිකක් හදලා එකක් ඒ වගේ අපේ පාසල ගැන පොඩි හැන්ඩලින් වීමක් දාලා තිනවා මේකේ දැක්ම මෙහෙවර වෙනම දාලා තිනවා පුවත්තා විශේෂ අවස්ථා අපි වෙනම මේකේ පැහැදිලි කරලා තිනවා වෙබ් ඩෙවලොප්මන්ට් ටීම් එක ගැන තිනවා තක්ෂිලා මහාවිද්‍යාලයේ ස්ථානය කියන්නේ මැප් එක අපි මේකට ලික් දාලා තියෙනවා සෙල් නෝටිස් දාලා තියෙනවා පාසලේ අනන්‍යතාවය පාසලේ පැතිකඩ දැක්ම මෙහෙවර ඒ ටික අපි වෙනම පැහැදිලි කරලා තියෙනවා ඒ වගේම ජයග්‍රහණ සමාජ සංගම් ගැලරිය ඒවා වෙන වෙනම අපි පැහැදිලි කරලා තියෙනවා ලැන්ග්වේජ් එක වෙනස් කරන්න පුළුවන් විදියට මෙතන හදලා තියෙනවා භාෂා තුනකින් ඒ වගේම ගැලරියේ මේ වෙනකොට ෆොටෝස් අපි අප්ලෝඩ් කරලා තියෙනවා 150කට විතර කිට්ටු වෙන්න සම්බන්ධ වන්න කියන මෙනු යටතේ අපේ ලිපිනය ඒවගේ ඒව ටික මැප් එක දාලා තියෙනවා වගේම තව පාසල ඉතිහාසය ගැන අපි පොඩි හැඳින්වීමක් කරලා තියෙනවා අනන්‍යතාවයේ යටතේ පාසල් පැතිකඩ දැක්ම මෙහෙවර වෙනම පැහැදිලි කරලා තියෙනවා පාසලේ ඉතිහාසය ඒ වගේම පාසල් ගීතය ඔඩියෝ එකක් විදිහටත් අපි ඒකේ දාලා තියෙනවා ලාංඡනය ආදර්ශ පාඨය දෙකම අපි පැහැදිලි කරලා තියෙනවා පාසල් කොඩිය නිල වර්ණ අපි පාසලට අයත් නිල වර්ණය පැහැදිලි කරලා තියෙනවා මෙතන පාසලේ නිල ඇඳුම පැහැදිලි කරලා තියෙනවා ඒ වගේම පාසලේ නිල නිවාස මේ වල පොඩිය කියන්නේ බෑග් එකේ මේකින් අපි නිවාස මේ හදලා තියෙනවා පාසලේ සැලැස්ම මේකට අපි අප්ඩේට් කරලා තියෙනවා ඒ වගේම අපි ලින්ක් කරලා තියෙන අපේ ස්කෝලේට Facebook page එක thank you මෙතන තියෙන උඩ කැටගරිස් ටික ඊට පස්සේ පල්ලෙහෙන් ස්ලයිඩ් ෂෝ එකක් තියෙන ස්කෝලේ පින්තූර ටික පෙන්නන මෙතන තියෙන අපේ පාසලේ ඉතිහාසය පොඩ්ඩක් තියෙන විස්තරය මේ අපේ පාසලේ දැක්ම මේ මද හරියින් තියෙනවා මෙතන පාසලේ සිසුන්ගේ තොරතුරු ගුරුවරු ගාන ඒ වගේ තොරතුරු පෙන්නනවා මේ පාසලේ විස්ත ඉවෙන්ට් පෙන්නනවා ළඟදී මේ හැදී මේ මේ ළඟදී පාසල් චාරිකාවක පින්තූරත් මෙතන පෙන්නනවා මේ පින්තූර අපිට බලාගත හැකි මේ නැවිගේෂන් භාගයේ තියෙන ගැලරි ක්ලිනිකට ගියා අපේ ගුරුවරු පිළිබඳ තමයි මේ විස්තර ඉදිරිපත් කරලා තියෙන්නේ මේ අපේ විද්‍යාලයට ගැන කුඩා විස්තරයක්. ඒ වගේම අපි අපේ පාසල පිහිටා තිබෙන ස්ථානයක් මම දක්වලා තියෙනවා. ඒ වගේම අපේ පාසල් දරුවන්ට අවශ්‍ය ප්‍රයෝජනවත් සැපැඳි වගේම සහයෝගය දක්වපු වෙබ්සයිට් පවා මේක දක්වලා තියෙනවා. Thank you. මේ අවස්ථාව ලබා දුන්න සියලු දෙනාටම ස්තුතියි. මේ තමයි අපේ මේ පාසල මේ වෙබ්සයිට් එක මේ තියෙන අපේ වෙල්කම් නෝට් එක මේ තියෙන අපේ දක්මයි මෙහෙවරයි මේ තියෙන අපේ මේ ඉස්කෝලේ දන සටහන මෙතන සිසුන් ගාන ගුරුවරු ගාන සේවා කාලය ඒ පන්ති කාමර ගැන මෙතන තියෙනවා මේ තියෙන්නේ විශේෂ අවස්ථා අපේ මේ තේ පැන සිටුවන වල සටහන
ප්‍රාථමික අංශයේ පොත් පිරිවරක් ශිෂ්‍ය නායක නිලධාරීන්ගේ පැරැන්දීමේ මේ විශේෂ විශේෂ අවස්ථා ඒවා ඇඩ් කරා. මේ තියෙන්නේ අපේ මැප් එක. අපි ඉස්කෝලේට එනවා නම් කෙනෙක්ට මෙතනින් මැප් එක තියෙනවා බලන්න පුළුවන්, ලින්ක් කරලා තියෙන්නේ. ඊළඟට අපිට මෙතනින් කැටගරිස් වලට ගිහිල්ලා ඔය පාසල ගැන වැළුවාගේ පාසල ඉතිහාසය ගැන, මේ තමයි අපේ පාසලේ සම්පූර්ණ ඉතිහාසය මෙතන අපි දාලා තියෙනවා. මෙතන අපේ පැතිකඩ සම්පූර්ණයෙන් මෙතන දාලා තියෙනවා. ඊළඟට දැන් මම මෙහෙමර තව මේකයි දාලා තියෙන තව අප්ඩේට් කරන්න ඕනේ. ගීතයත් අප්ඩේට් කරනවා තාම දාලා නැහැ. මේක දාලා තියෙන්නේ ලාංඡනී ආදර්ශ පාඨේ. ඊළඟට කොඩිය දාන්න ඕනේ, පාසල් කොඩිය තාම දාලා නැහැ. පාසල් නිල වර්ණය ඔක්කොම අප්ඩේට් කරලා තියෙන්නේ. නිල ඇඳුමත් මෙහෙම කරලා තියෙන්නේ. මේ විදිහට නිල නිවාස පිළිබඳ තාම හදලා නැහැ අපි. ඒක දාන්න ඕනේ. මේවත් දාලා තියෙන කැටගරි 8 දී අධ්‍යාපන විෂය මාලා වල ප්‍රාථමික අංශය මේ තියෙන්නේ. ද්විතීක අංශය මේ දිනිය ටික දාලා අපි ගැලරිය ස්පෝට් මීට් එක ගැන තින් දාලා දිනවා. මෙතන අපහා සම්බන්ධ වන රුවන් සම්පූර්ණ මේක දෙන්න දාලා තිනවා. අපි ඊමේල් ඇඩ්‍රස්, ටෙලිෆෝන් නම්බර්, විද්‍යුත් අපල ලිබඩිය ඔක්කොම දාලා තියෙන. මෙතන අපේ ෆෝම් එක තියෙනවා. ෆෝම් එක පුළුවන් මැසේජ් කරන්න පුළුවන්. මෙතන අපේ මැප් එක තියෙනවා. ජයග්‍රහණ ගැන සඳහන් කරලා තියෙනවා.
ක්‍රීඩාංශ, සෞන්දර්යාංශ එවගේ ඔක්කොම ජයග්‍රහණ ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ඉස් කරගෙන සමාජ හා සංවර්ධන දෙබඩේ සංවර්ධන කණ්ඩායම්, ඉංග්‍රීසි ටෙලි ඇසෝසියේෂන් එවගේ තියෙන සමාජ හා සංගම් ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ අපේ ගැලරි කුජේට ගත්තොත් පොය දින යන ළමා දින විශේෂ අවස්ථා ඒ වගේ ගැලරියක් අපි සතුව තියෙනවා. ඊට පස්සේ අපි අපේ සම්බන්ධ කරගන්න ටෙලිෆෝන් නම්බර්ස්, ඊමේල් ඇඩ්‍රස් ඒ වගේවා හිතන දාලා. ආයුබෝවන්, සුබ මධ්‍යහනයක් සියලුම දෙනාට. අද අපි ගම්පහ රාජසිංහ විද්‍යාලයේ වෙබ්සයිට් එක ඉදිරිපත් කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. මුලින්ම අපේ මුල් පිටුව ඕපන් වෙන්නේ මේ විදිහට. ඊට පස්සේ අපේ පාසලට සාදරයෙන් පිළිගනිමු කියන අපේ පාසල ගැන පොඩි හැඳින්වීමක් අපි දාලා තියෙනවා. ඒ වගේම දැක්ම සහ මෙහෙවර දාලා තියෙනවා. ඊට පස්සේ පාසලේ සිසුන් සංඛ්‍යාව, ගුරුවරුන් සංඛ්‍යාව, පාසලේ කාල සීමාව වගේම පන්ති කාමර සංඛ්‍යාවත් අපි මේකට ඇතුල් කරලා තියෙනවා. ඒ වගේම මේ 2024 වර්ෂයේ වෙබ්සයිට් ඩෙවලොප්මන්ට් ටීම් එකේ සාමාජිකයන්ගේ නම් අපි ඇතුළත් කරලා තියෙනවා මේ විදිහට. දැන් අපි බලමු අපේ පාසල ගැන තොරතුරු අපි කොහොමද ඇතුළත් කරලා තියෙන්නේ කියලා. මුලින්ම පාසලේ ඉතිහාසය අපි මේ විදිහට ඇතුළත් කරලා තියෙනවා. විදුහලේ ආරම්භයේ ඉඳලා වර්තමානයේ දැන් පාසල තියෙන තත්ත්වය වෙනකන් අපි විස්තර ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ පාසලේ නිර්මාතෘවරු ගැන පොඩි හැඳින්වීමක් අපි දාලා තියෙනවා. අපිට ඡායාරූප සොයා ගැනීමට අපහසුතාවයක් තිබුණා. ඒ නිසා ඡායාරූප නම් ඇතුළත් කරන්න බැරි වුණා. ඊට පස්සේ අපි පාසලේ ආදි විදුහල්පතිවරු ගැන පොඩි විස්තරයක් දාලා තියෙනවා. ඉදිරියට අනෙක් විදුහල්පතිවරු ගැනත් විස්තර දාන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි බලමු අපේ පාසලේ අධ්‍යයන කටයුතු සිදුවෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපේ පාසලේ විෂයමාලාව දක්වලා තියෙනවා කනිෂ්ඨාංශය සහ ද්විතීකාංශය වශයෙන්. කනිෂ්ඨාංශයේ සිසුවියන්ට ඉගෙන ගන්න පුළුවන් විෂයමාලාව අපි මේ විදිහට දක්වලා තියෙනවා. ඒ වගේම ද්විතීකාංශයේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා සිසු දරුවන්ට හදාරන්න පුළුවන් විෂයන් අපි මේ විදිහට වගුගත කරලා ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි බලමු අපේ පාසල හා සම්බන්ධ පුවත් සහ විශේෂ අවස්ථා මොනවද කියලා. අපි මුලින්ම 2024 වර්ෂයේ පොසන් පොහොය නිමිති කරගත් සීල භාවනා වැඩසටහන පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා මේ ආකාරයට. ඒ වගේම 2023 වර්ෂයේ අප පාසල විසින් සංවිධානය කරනු ලැබූ කාදම්බරි කලා උළෙල පිළිබඳ විස්තරත් අපි මේ වෙබ්සයිට් එකට ඉදිරිපත් කරලා තියෙනවා මේ විදිහට. ඒ වගේම 2023 වර්ෂයේ අප සිසු සිසුවියන් සංවිධානය කරපු නිවාසාන්තර මළ ක්‍රීඩා උත්සවය පිළිබඳ තොරතුරුත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. තවත් තොරතුරු ඉස්සරහට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අප පාසල් සිසුන් ලබාගත් ජයග්‍රහණ කිහිපයකුත් අපි මේ වෙබ්සයිට් එකට ඇතුල් කරලා තියෙනවා. සංගීත කණ්ඩායම ලබාගත් ජයග්‍රහණ, චිත්‍ර සිසුන් ලබාගත් ජයග්‍රහණ, නැත්නම් ආංශයේ සිසු සිසුවියන් ලබාගත් ජයග්‍රහණ අපි මේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අප පාසලේ විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන ලබන සමාජ හා සංගම් කිහිපයක්ද අපේ වෙබ්සයිට් එකට ඇතුළත් කරලා තියෙනවා මේ විදිහට. ඊට පස්සේ අපේ පාසලේ පැවැත්වූ විවිධ විශේෂ අවස්ථාවල සහ විවිධ උත්සවවල මතකයන් ගැලරියට අපි ඡායාරූප විදිහට ඇතුළත් කරලා තියෙනවා. නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවය, රුක් රෝපණ වැඩසටහන, ලෝක ළමා දින සැමරුම වගේ ඒවා අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අපහා සම්බන්ධ වීමට අවශ්‍ය ලිපිනය, දුරකථන අංක, විද්‍යුත් තැපෑල, ඒ වගේම ලයිව් ලොකේෂන් ආදී අපි මේට ඇතුළත් කරලා තියෙනවා.
ඉදිරියට අපගේ වෙබ් අඩවිය සාර්ථකව පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. Thank you.